ටික අපි ලංකර බංගස්සෝල් බඩගාගනකම යන්නද ලට ගුරතුවක්පුේ මයි පාලී ස්තයයි පහතර දෙෙන ලංකරන කොමට පන්සිෙන් දන්න ලයින්න හම්බෙනවද දයක් පාතතම අපි යන්න නිරීක්ෂණය දවල්කාලය අපට යන්න ලයින්නට ඒකු නිරක්ෂණ තින ගසුරින් බලවා ඒගරන ලයිවා භයනක හිටිය එක පෑ ඉදිරි කල්ලා එතන ලයින්න එක නිදක්නෑ මතුර පන හෝගා ඇගේ හින වැලි කවන්ටට ලයිත වැටනකොට පලනි ආර්පජය රහන්න ගත්තේ ලංකරේ ්‍රහණකොට ඒ එක්කම තමයි පටන්ගත්තේ අපේ පයරෙක ඔක්කම හමක්කෙනකම ආර්ප ආර්පජී තමයි ඉසල්ලම් එල්ජජ ඒනාව ඔක්කම දාලා ගහනවද මේ ගහන අතර අපට තියෙන ඉස්සහට පයින් තරෙන් සදධයන ගෝ කෑගූ ගෑල කෑ ගහන කෑගහ ලබු ආර්පජට බංකර පාත්ත ලබුණ හට ටැට්‍ර සදධයක් එනවද ගන් ටැටියන වෙලා හරින්න බඩ වෙන බඩ වෙන ගේම සයිට් කරලත්න ට සද අර ස්ටාට කල රෑගල ඒස් කරනවද ලකමක මැති ම හතමාකමටික ද පතර ටිකත් හරි අද කටුන්න අඩි දෙකත් නෑ ාව ටර රෑගම ටර දෙක ටර දෙක මැත කර මයි ගහැකම බස්ට ඉනි බෝලයක් එතන ටේලර දෙක උඩ කිල්ලව නිකරන්න ටගේරිය ට්ේ කතාගම සත්ය ජ කරදයග ඉස්සල්ලාම යන කියෙන හම ඒ කරගන හම කරන යනවාට ගහන්න දෙමල ගල එල්ලෙන්ජෙන් පැට්ටවුන් දාලා ගහන දිමදික කරගරගරගල සොට්යනවාද නිර්බය ටික 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 ලංකර රෝමිත්‍රයක්ක්තර වංග ලාංගනකොට පන්ටගේ සද්ද ටි සද ගහන ආරයට පයතන ටක් ටක් කල ගහම බන්ට හැපත්තේ එල්ටටකින් ගොඩක් කටේ බන්ටක කරන්න ගැප්ට ගරතක බඩේ මොදකර ගහම නේද කර පිමොට ෝකර සාලම සදයක්කාවේ බයක් කියන කන යන්න බෑ ඔක බය ගහන්න බෑ ගහනෝකික ගහනු මේ විශේෂ බලකායේ පොඩීගේ බඩි පැලවත්ත ඔබට නොකී කතාවයි. උතුරු නැගනහිර පොල්වත්ත කචුවත්ත දෙහිවත්ත හරහා සටන්බිම ජයගත්ත මේ විශේෂ බලකයි සැරයෙන් පැලවත්ත. මේ ඔබට ඇහෙන හඬ රැලි නංවමින් හඬ නංවමින් ගලන මා ඔය. කාලගුණය හරස් වෙලා රටටම ගංවතුර දිස්ත්‍රික්ක ගණනාවකට නායෑමේ අනතුරු. ඒ බාධක රසක් මැදනුයි අද වැඩසටහන ගෙනෙන්නේ මේ ගංවිවුර යාබදව අබේ පුස්ස සිට. යමු අපි දෙදස් හයට මේ කිලාලි. දස් සයවාසය අපි කිලාලි තම ස්ථානකත වෙලා තිබුණ කිලාලි. එවකට අප අන දෙන නිධාර හිටියටේ කැප්ටන් අමර සිංහ හිටියේ අමර සිංහස කෝසයක්ගයා එතර ඉන්දික පෙරර කියසගෙනෙක් අපට ඇටැච්චුණා. කිලාලි කියන්නේ තනිකරම වැලි සහිත පෙදේශයක්. ක්‍රියාන්විත කරන්න ඇත්තරම් ගොඩක් අමාරුයි. අමාරු කියන්නේ තනිකරම වැල්ල තියෙන්නේ අපට කැමප්ලාජ් ගත්තත් අපි ඇඳගින් ඇදම ගත්තත් සම්පූර්ණම වෙනස් පැත්තකට යන ස්ථානයක් කියලාට කියන්නේ. ඒකන්නේ ගස් කොරන් කෑන කියන්නේ ජංගල්ල ගත ජංගල්ල කටන හැ සාමාන්‍ය තනිකරම ඕපන් පැත්්මයි තියෙන්නේ එතකොට ජංගල්ල කියන පොඩි කැනපි කැනපි කටුපන්දුරු සහිත පෙදේශය. මේ පෙදේශ කියන්නේද කරනවා කියන්නේ සම්පූර්ණම වෙනම පැත්තකට හැරලා තමයි ටාස් කරන්න සිද්ධ වෙලා තිබුණේ. අපට එතොට අපි ලයින් එකට කියන පිස්ාන කතර ති කෝවිලක කෝවිල ස්ථාන කතර තිබේ අප කිලෝමිටරයක් කිතර වගේ තිබ අපට එතොට අපේ ඩිපන්ස එකට ඩිපන්සගේ විටේ වර් රජිමෙන්න්තුවෙන් තමයි කව කල තිබුණේ. අපි අපිට ටාස්ට එක තිබුණේ මේ කිලාලි පෙදේශේ ලොකු කිලාලි පෙදේශේ කියැන ගහල නෑ අපි ගහල කියෙන ඉස්සරටකින් ගහන්ඩ දියන්න ගහලම නෑ අපට තිබුණ මේකට බොඩි ච්චකක් දෙන්න විතරයි එල්ටටකට බොඩි මෙහ වගේ දෙයක් අපි මේකෙත් මෙහෙත් කරනවා කියන එක තමයි අපට ගොඩක් තිබුණේ. ඒකට හිටිය දහමදපති මද සරත්පුන්සේ හිට එයාගේ එයාගේ අනුමැති අනුව තමයි මේකට එන්ට වුණ එයාගෙන් දනු පනිවිඩැවිල්ලා ඉටවසය කොමට අප එස්සපිකටාව එසපික තැල්පයිකට තමයි ටාස්ටක බාරු දිල්න්නේ අපි කොමරි බාරගත්ත බාරං ගියා ලයින්න එක ලයින්න එක කියන්න වියයාරකින් කවකදාතිබ ඩාපයේ මෙන්නකොට ඉතින් යන්න බෑ ඉතිරින් එහාට ඉතිරින් එහාට තනිකරම වැලි පොළොවත් එක්කම තල්ගස් තල් මණ්ඩි තියෙනවා ඊට අමතර පොඩි පොඩි ජංගල් පැත්තියෙනවා කෙලින් කවදක්ව දවල් කාලය යන්න බෑ දමුවටද කිලෝ කියන්නේ මීටර් පන්සීයක් ඉතරවාගේ යනකොට එල්ටටක ඩිපන්ස එක ඒගොල්ලන්ගේ ඩිපන්ස එක උසයි අපිට අපි පාලයහන් යනකොට යාල ඩිපන්ස එක උසයි යාල පැත්තෙන් කරවටක් සෙන්තස් කපලා ඒක පස් දාල් දෙබේ ඒගොල්ලන්ගේ ඩිපන්ස එකට ඉතින් එහ අපට යන් දවල් කාලි කවදක්වත් යන්න බෑ ගියතය කිලිම්ම ගහනවා. ඉතින් කොමත් ලයිට් එක අඩුවෙනක හය වන්න හය විතර වගේ වෙනකොට තමයි අපි ගොඩක් කරමුයි කියලා ඉස්සලා රිකී කරන පර්මාත්‍යය අනුව රිකී කරන්න පටන් ගත්තේ ඔහොම ඉන්නකොට ඉතින් අපි ඇල්ප බලගෙනීම ටීම්
එල්පීවලට යන සූදනමුණ එක පෝමන්ටම් පෝමන්ටම් යන්න පටන්ගත්ත යන්න ඉදින්න මීට පන්සි අපේ ලයින්න කෙදලා මීට සියක්වත් යන්න බෑ. ඒ තරම් බට්ටු දාලා විකාරයක් කල තිබ අපේ බට්ටු ප්‍රමාණය ගැන අපි දාලා තිබත් මැප්පයක් අනුව කියන්නේ අපි දාපු බට්ටතික අපි දන්න ලයින්න එක කටි දන්න මේදර මේද දාලා තියෙන කලා එල්ටිටන් එහෙමන ඒගොල්ල කරන්නේ බට්ටු අරගෙන විසිකරණය හැමතන්ට විසිකරලා තියන්න කොහේ දාලා තින දන්න දවස් දෙකතුනකද වැස්සක්කාවත් හුළගාවත් වැල්ලය වැල්ලට වැහිල යනවා. ඒ තරම් අමාරු කර්තාවයක් තිබුණේ එස පේර කරන්න. ඉතින් කොහොමරි අපි දවස් සතියක් විතර අපි නයිට් එක යනවා හතර දෙනෙක් යනවා ගිහිල්ලා එල්පී එක දාගෙන ඔප්සෝ ඔප්සෝ කියන්නේ නිරීක්ෂණය කරනවත් ඉන්න බෑ මදුරු හෝගාලා. ඇයි තල්ගස් අස්සර ගිහිල්ලා වතුර වැල්ලා මදුරුවයි හෝගාලා ඉන්නම් බෑ. මුකුත් කරන්න දෙන්නේ නැහැ. සද්ද කරන්නත් බෑ. මීටර 500න් ඇහෙනවා සද්දේ. ඒගොල්ලන්ගේ ක්‍රියාකාරකම් සද්ද ඇහෙනවා. ඒ හින්දා ඉතින් නිරීක්ෂණය කරා ගොඩාක්ම මේ එන අමාරු තත්ත්වයක මදුරුව කනවා ඉන්න දෙන්නේ නැහැ. ආයි උදේ 6 වෙදී නැවත ආයි අපි එනවා ඇතුළට. ඒ කියන්නේ දවල් කාලේ ඉන්න බෑ එතන. අවුව සැරයි ඒගොල්ලන්ට උඩින් පේනවා. ඒගොල්ලන්ගේ උඩින් බලපුවම ඒක බංකර්ස් ලයින් වලින් බලපුවම අපුව පේනවා. ඒ හින්දා රාත්‍රී කාලෙම තමයි නිරීක්ෂණ කටයුතු ඔක්කොම අපි කටයුතු සිදු කරේ. ඔහොම ඉන්නකොට දැන් දවස් 6ක් දවස් 10ක් විතර අපි මේ රිකි ඒ තරම් අපි ඇතුළට ඇවිල්ලත් ඉන්න වෙලාවක් නැහැ අපිට. රෙස් කරන්නවත් ටයිම් යන්නේ නැහැ. ඇයි බලගෙන අපි බලගෙන ටීම් කියන්නේ මේ 1 2 3 4ක් තිබුණා. හතරෙන්ම එළියේ යනවා එනවා යනවා එනවා. ඒ වගේ කාලයක් රෙදි ටික වද ගන්නවා නාන්නවා කන්නවත් ටයිම් යන්නේ නැහැ. ඒ තරම් දුෂ්කර ක්‍රියාන්ති ක්‍රියාන්විතයක් අපි පටන් ගත්තේ එදා. ඔහොම ඉන්නකොට ඉතින් කොහොම හරි ක්‍රියාන්විතය කියන්නේ මේ ටිකෙන් ටික අපි ලං කරා බංකර්ස් වලට. ඒගොල්ලන්ගේ ලයින් එක ලං කරා කිය කර ලං කරා බඩ ගාගෙන තමයි යන්න තියෙන්නේ. කෙලින් නැගිටලා යන්න බෑ. කොහමරි යන්නම බෑ. බඩ ගානම තමයි අපි කැප්ටන් ගුරුතුමෝයි මායි උපාලි පුෂ්පයයි අපි හතර දෙනා නයිට් එක දාගත්තාට පස්සේ අපි ලං කරනවා කොහොම හරි. කැප්ටන් ගුරුතුමෝත් ඒක පළව කොහොම හරි යන්නේ මෙහෙම හරි. ඌ අපිට එයා ඉස්සරහා යන්නේ දැන්. අපි ඊට පස්සේ. එහෙ ආරම් කියන්නේ මාච් කරන්න තැනක් නැහැ. මීටර 500න් දන්නව ලයින් එක හම්බෙනවා කියලා. මෙහෙවරෙන් කියලා එයා පාත්තේ තමයි අපි යන්නේ. එතනින් එහාට එමන අඩිය ආරද්ද අයියාගේ අඩිය පස්සෙන්ම ඔහොම ඔහොම කියලා කොහොම හරි තල්ගස් මණ්ඩියකට අපි දාගත්තා. තල්ගස් මණ්ඩියට අපි දාගත්තට පස්සේ තල්ගස් මණ්ඩිය ළඟ තමයි දැන් දැන් 10 විතර වගේ. රෑ 10 විතර ඇත්තේ දැන් නතර වෙලා ඉන්නවා. පේන්නේ නැහැ. නයිට් විෂන් එකෙන් බලන එක විතරයි. වෙන දෙයක් නෑ. අර එළිය ලයිට් එකට පොඩ්ඩක් පේනවා. හඳ එළිය කියන්නේ හඳ එළියත් නෑ. ඒකට පේනවා තනිකර සුදු පාට වැල්ල ඒගොල්ලන්ගේ බංකර්ස් ලයින් එක පේනවා තල් අතු ගහලා උඩ උසයි. ඉතින් අපි පල්ලෙහෙන් යන්නේ මේ බංකර්ස් ලයින් එක බංකර් ලයින් එකේ තියෙන පොඩි කවුළු තියෙනවා. ඒ කවුළු වලින් බලනවද නැද්ද කියලා දන්නේ නැහැ. ඉතින් ඔහු විතර ඔබ්සර්ව් කරවුවා. ඔබ්සර්ව් කරලා ඔහොම ඉන්නකොට දැන් අපි චේන්ජ් කරනවා ආය වෙන ටීම් එකක් එනවා එතනට. කොහමරි අපි එතන සෙන්සර්ස් එකක් කපාගත්තා. රෙන්සර්ස් කපාගත්තා. පොලිසක් කවරවට පස්පොර වල ඒක දිහට බංකර්ස් එක අපි හදාගෙන රෙන්සර්ස් එක බැලලා තමයි දැන් හතර දෙනා ඉන්නේ. හතර දෙනම් බහිනවා. හතර දෙනම් බැහැලා ඉතින් රෑට මතුරු කකා නිින්දන්නේ නැහැ. නිදෙන්න බෑ. එහෙන් ගහයි දන්නේ නැහනේ. ළඟ මේ දැන් මීටර 300 200ක්වත් නැහැ මේ ළඟ. බංකරේ අපිට බංකරේ පේනවා. ওই විතර ඉතින් කතා මේ බැලුවා ඊට පස්සේ ඔක්කොම නිරීක්ෂණය කළ ඉවරලා අපේ අනදිදාට කිව්වා මේම කරන විදිය ඇවිල්ලා බීප් කරා. මේම කරමු එහෙම කරමු කියලා ඊට පස්සේ ඔහම ඉන්නකොට අපි කියානිතේට එන්ට වුණා. ඒ කියන්නේ දවසක් දිනයක් දාගෙන කියන්නිත කරමු කියලා. ඕකට අපේ ඇල්පා කියන්නේ ඇල්පා බලගැනීම එක්ක සම්බන්ධ වුණා. ඔමුණ අපේ කැප්ටන් ඇල්පා 3 එක අපි කැප්ටන් ගුරුතුමෝ වූ සාමේජ රත්නායක යන තුන AI අපේ ටීම් එක තමයි මැද. ඒ කියන්නේ බංකරේ ගණ්ඩ ඉන්නේ. ඊට පස්සේ ඇල්පා 1 එකෙන් කවන් පය දුන්නා. ඇල්පා 2 එකෙන් කවන් පය තියෙනවා. ඇල්පා 4 එක දාලා තියෙනවා රිසර්ව් එකට. අදිසි අවස්ථාවකදී එන්න. ඉතින් ඔහම කතා කරලා මේ ගහන්න තැනක් නැහැ අපිට. තියෙන්නේ බංකරේ කියන්නේ ලයින් එක කඩන්න කියන්නේ පස් කණ්ඩිය කඩාගෙන තල් වැට කඩාගෙන උන්ගේ ඒගොල්ලන්ගේ මේ බංකර්ස් කඩාගෙන බංකර්ස් කඩන්න බෑ. තල් කඳන් දාලා තියෙන්නේ ඊට අමතර රේල් පීලි ළමයි දාලා තියෙන යටට. යට රේල් පීලි දාලා ඒ රේල් පීලි අතරින් තමයි කවුළුව තියෙන්නේ. ඒක උඩින් තමයි තල් කඳන් තියෙන්නේ. ලොකු කඳන්. ඒවට ගැහුවට මුකුත් ගැහුවද ඒවා යන්නේ නැහැ කඩාගෙන යන්නේම නැහැ. RPG ගැහුවත් වදින්නේ නැහැ. RPG යනවා පැත්තට. ඒ තරම් එපෙට් විදියට ඒගොල්ලෝ ශක්තිමත් විදියට ඒ බංකර්ස් හදලා තිබ්බ LTT එකෙන්. ඉතින් පොයින්ට් අපි බැලුව හැමතැනින්ම ඒගොල්ලෝ ක්‍රියාකාරකම් කරන වැඩිම ස්ථානය ඉස්සර නිරීක්ෂණය කරගත්තා.
එකන සද්ද වැඩිම ස්ථානය. හම දෑම දවල් ගැන රෑට මේ ස්ථානය තමයි වැඩිපුරම් මේ බංකරතම වැඩියින් සද්දේ. අනිත් බංකස්සලින් වැඩි සද්ධ යන්න තියෙනවා තිබුණට වැඩි සද්ද නෑ මේ බංකරින් තමයි වැඩිම සද්ද කියන එක අපි නිරීක්ෂණය කරගත්තා. ඔහු මිනිකට අපි තීරණය කරගත්ත මේක කඩන්න ඕනි කියලා. මෙතනට ගහලා මෙතන කඩමු මේ සම්මන්නෙන් අපට තාන්සයක් ගන්න පුළුවන් වෙයි කියලා. දැන් ඔහොම තීරණය කරලා අපි අල්ප 3 එකයි 1 2 එකයි යන්න කියන්නේ තීරණය කරගත්ත හවස. අපි හවස යන්න පටන් ගත්තා එළියට. දැන් එළියට ගිහිල්ලා ගිහිල්ලා මේ හැරි අපට හොඳට දැන් පුරුදු වෙලා ලයින් මේ කියන්නේ ඒගොල්ලන්ගේ මේ මූවමන්ට්ස් එන කතාවකුත් කියන්නේ VIR එකෙන් අපිට කියලා තිබුණේ ඒගොල්ලන්ගුත් LP රෑට එනවා කියලා. ඉතින් ඒක එතන අපිට බය තිබ්බා. ඉතින් ඒගොල්ලොත් එනවනේ. ඒගොල්ලොත් මේ මීට 500ක් ඇතුළත එයාලත් එනවා එළියට. එළියට ඇවිල්ලා අපේ කියා කරන් බලලා ඒගොල්ලොත් එනවා. ඉතින් ඔහොම තත්ත්වයක ඉතින් තමයි අපි ක්‍රියාන්විතය කරන්න ගත්තේ. අපි ඉතින් යන්න කලින් ඔක්කොම ආටි රිලැක්ස් කරලා රෙජිස්ටර් කරලා මේ ඔක්කොම හැමතැනටම කියලා තමයි පටන් ගත්තේ. ඔහොම කළා ඉතින් මේ ක්‍රියාන්විතය පටන් ගන්නකොටම පටන් ගන්න කලින් රෑ හවස ගියා. හවස ගියා මේ අපි බලගෙන යමු ගියා ලයින් එකට. ලයින් එකේ ගිහිල්ලා හවස ගිහිල්ලා රෑ 6 මාරිතර වගේ තමයි පටන් ගන්න සිද්ධ වුණේ අපට. ඒ තරම් දවල් කාලේ අපට යන්න බෑ ලයින් එකට. එළියට යන්න බෑ. ඒ තරම් ඒගොල්ලන් නිරීක්ෂණය තියෙන ගස් උඩින් බලනවා. ඒගොල්ලන්ගේ ස්නයිපර්ලා ඉන්නවා. ඒ තරම්ම භයානක ඒරියා එකක්. ඉතින් ඔහොම නිරීක්ෂණය කියන්නේ 6 7 වුණා කියන්නේ අපි එළියට බහින්න පටන් ගත්තා. අපි අල්පත් 3 එක අපි කැප්ටන් කොටුවක් වගේ සාමේ රත්නායක අපි ටීම් එක ඔක්කොම ටික අල්පත් 3 එක කට්ටිය ඉස්සලා යන්න පටන් ගත්තා අපි ස්ථානගත වෙන්න මේ නිරීක්ෂණය කරපු තැනට. ඊට පස්සේ අල්පා 2 එක දකුණු පැත්තෙන් අල්පා 1 එක 1 පැත්තට කවග්ගය වලට ගියා. අල්පා පොයක පිටිපස්ස ස්ථානගත වෙලා හිටියා හදිසි අවස්ථාවක දෙන්න එන්න. උදේ පාන්දර දැන් රෑ අපි ගිහිල්ලා රෑ දැන් රෑ එළිවෙන කල්ලා එතන ලයින් එකේ ලාගෙන කරන්න ඕනේ මොනවද කියන එකයි ඔක්කොම. ඉතින් නිින්දක් නැහැ. නිින්දක් නැහැ මතුරුව කන හොෝගාලා. එහෙන් හුලඟගෙන වැල්ල හොෝගාලා මුල් ඇඟේ හිටන වැලි පැත්තෙන් හුලඟෙනවා. අය බංකරේ කියන්නේ ඒගොල්ලන්ගේ ඩිෆෙන්ස් එකේ හුලඟ වැදිලා අනිත් පැත්තට එන්නේ කැරකිලා. ඒ තරම් අමාරු කාර්යයක් එතන කරේ. පටන් ගන්න උදේ පාන්දර දැන් එළිවිගෙන එනකොට ලයිට් එක වැටිගෙන කරු. එළිය ලයිට් එක වැටිගෙන එනකොට පාමාර කිට්ටු වෙනකොට ලයිට් එක වැටිගෙන එනවා. දැන් ඕපන් තනිකර ඕපන් එක. දැන් ඕපන් එකේ මේ ඩවුන් දාලා ඉන්නේ අපි ගිහිල්ලා. ඕපන් එක ඩවුන් දාලා ඉන්නේ පාමාර වෙනකොට එනවා ලයිට් එක. ලයිට් එක වැටිගෙන එනකොට පළවෙනි RPG ആയി ගහන්න ගත්තේ බංකරේට. බංකරේ මේ ඒගොල්ලන්ගේ පවරින් මේ කව පොයින්ට් තියෙනවා අතර. ඒගොල්ල බලන පොයින්ට් කියන්නේ නිරීක්ෂණය කරන ස්ථාන. එතනට තමයි ඉස්සෙල්ලාම අපි RPG පටන් ගත්තේ අපේ සාමිද රත්නායක සර්දකෝද ගැහුවේ බංකරේට පළවෙනි RPG ගැහුවා. ගහනකොට ඒ එක්කම තමයි පටන් ගත්තේ අපේ ෆයර් එක ඔක්කොම. RPG තිබ්බා. RPG හැම එක්කෙනාගම RPG කියන්නේ කවුරුන් ෆයර් කට්ටියකට RPG අපේත් RPG. ඉස්සෙල්ලා RPG තමයි ඉස්සෙල්ලාම ගැහුවේ. RPG දරදර කළා. RPG ටික ගැහුවා. ඊට පස්සේ අපේ LMG MPMG GPMG තියෙන આવી ඔක්කොම දාලා ගහනවා. දැන් මේ ගහන අතර දැන් ඊට පස්සේ කවරින් පය දෙකක් ගහනවා. අනිත් බංකර දෙකට එහැපැති බංකර දෙකක් තියෙන ඒ දෙකට ගහනවා. මේ ගහන අතරේ අපිට තියෙන ඉස්සරහට පයින්ද මේ ගහන අතරේ ඒගොල්ලන්ගේ දැන් ගහන්නම් මුකුත් නැහැ. අපි ගහනවා. ගහන කර අරෙන් සද්ද එනවා. කෝ කෑ ගූ ගාලා කෑ ගහනවා එතුළ එළියේ. ඒ කියන්නේ LTT එකෙන් කෑ ගහනවා. කෑ ගන්න සද්දරේ ටක් ටොක් ටක් ටොක් ගහනවා අරෙන් ඈතින් මේ පැත්ත අපේ පැත්තට. ඉතින් අපිට තියෙන ඉස්සරහට පයින්ද බංකරේ කියන්නේ තල්ලතු ගහලා තිබුණේ මේ ඒගොල්ලන්ගේ. ඒ තල්ලත්ත ගැලවෙන්නේ නැහැ. ඒ කටු තල්ලත්තේ කටුත් එක තමයි ගහලා තියෙන්නේ. කම්බි වැට ගහලා තල්ලත්ත ගහලා තියෙන්නේ. ඉතින් කඩන්න බෑ. කම්බි ඈත් කරලා දැන් අතුල ලේනවා. අර ඇදලා ප්ලාම මේ වයර් එක අස්සේනේ. මුකුත් කරන්න බෑ. විනාඩි 2යි 3යි. සෙනිකව ගියා තියෙන දේක් කර එක ගහව නැත්තම් ඉන්න කට්ටිය ගහව නැත්තම් තියෙන දේක් අරගෙන ඉන්න. ඒ තරම් මේකක් තිබුණේ. කොමරි පැන්න කොපන ගොඩිතුවක් උයි මායි පුස්පයයි පාලියයි සාමේ රත්නාගේ තා බඩියක් හිටියා. අපි 4 දෙනෙක් 5 දෙනෙක් පැන්නා. 5 දෙනෙක් පැන්නා බංකරේ ගාවට. බංකරේ පැන බංකරේ අතර කුඩු වෙලා දැන් ගහපු RPG වල බංකරේ පාත් වෙලා උඩින් පාත් වෙලා කල්කොට හැමමයි. හෙල්පෙලිත් හැමමයි උඩින් පාත් වෙලා තියෙනවා. එතන ඇතුලේ මුකුත් අපිට නිරීක්ෂණය කරගන්න බැරුණා. එළියට තිබුණා T-52 LMG කෝ දාලා තිබුණා ඒගොල්ලන්ගේ. අපි පැත්තට ගහන්න
ඒ තුන ගත්තා ඒ තුන අරගෙන තමයි අපි එළියට දැම්මේ අපි වැතර දැම්මා ඒ තුන ඒ තුන දැම්මා ඊට පස්සේ එල්ටිට එකෙන් ගෑල් ළමයි දෙන්නෙක්ගේ බොඩිස් දෙකක් තිබුණා අර බංකරයට යට වෙලා ගහ පාරට දෙකක් ගෑල් ළමයි දෙන්නෙක් කියලා තා කොල්ලෝ පිරිමි දෙන්නෙක්ගේ බං මේ වැටිලා රෙන්චස් එකට කරවටත් තියෙන රෙන්චස් එකක් තියෙනවා එහා කොනේ ඉඳන් මෙහා කොනටම ඒ රෙන්චස් එකට වැටලා තිබා පිරිමි දෙන්නෙක් ඒ දෙක ගන්න විදියක් නැහැ ඒක ඇතුළට බහින්න ඕනේ බැස්සොත් ආයෙ නැගෙන්න බෑ අපට දැන් මේ විනාඩි දෙක තුන ඇතුළත කරන්න තියෙන එක ගෑල් ළමයි දෙන්නෙක් එතන එම ඩෙස්ට් වෙලා තිබුණා ඉතින් අර වෙපන් දෙකයි ටිපස් දෙකයි එල්එම්ජි එක අපි අරගෙන නැවත පස්සට ආවා අර එහෙම දෙපැත්තෙන් කවරින් පස්සේ තාම වැඩ මේ අතරේ ඒකම සෙනිකව ඉතින් අපි පස්සර එනවත් එකම එහෙම කට්ටියම ටික ගහගෙන ගහගෙන පස්සර එන පස්සර ඇවිල්ලා එනකොටම අපෙන් ඕපන් වුණා පිටිපස්සෙන් මේ 130යි 81 මෝටාර් ටිකයි ඒක ඒ පැත්තට ගහුවා ඒගොල්ලන්ගේ ටාගට් රෙජිස්ටර් කරලා තියන්නේ මේ හැම බංකරයක්ම ඒගොල්ලන්ගේ මෝටාර් වලට රෙජිස්ටර් කරලා අංක ගහලා තියන්නේ හැම එකේම ඉතින් අපි වැඩ ගොඩක් කළා ඉන්න විදියක් නැහැ ඒගොල්ලෝගේ මෝටාර් එකේ ඉද කියන එකත් එක්කම අපි සෙනිකව පස්සට ආවා ඒ අවස්ථාවේ අපර කිසිම අවුලක් තුවාලයක් මොකුත් උන්නේ නැහැ. ඒක තමයි අපි කියන්නේ කිලාලි සයිඩ් එකේ ලොකුම දුන්න එෆෙක්ට් එක LDT එකට. මෙහෙම දෙයක් කරනවා මෙහෙම දෙයක් වෙනවා කියන එක. ඒ කියන්නේ අපේ තියෙන මේ දේ දුන්නා ඒගොල්ලන්ට බය වෙන්න. එතන ගොඩක් ඉතින් මේ ඒගොල්ලෝ බය වෙලා ඉතින් කියන්නේ ඒ ලයින් එක කඩන්න කවුරුත් ගිහිල්ලා නැහැ. ඒ දක්වා. කඩන්න ගිහිල්ලත් නැහැ ගහලත් නැහැ ඒ ටට්ටුක් ගහන එක විතරයි. ඉතින් ඒ වගේ ෂෙප් එකෙන් ගොඩක් ලොකු මේ ටාක්ස් එකක් කරා මේ ඒ අවස්ථාවේදී එතන මේ මඟ මන්නාරම සිලා වතුර වර්ෂය 2007 කිලාලි සම්බන්ධව කිලාලි ඒ පැත්තේ ඉවර වෙලා අපට යන්න උනේ මේ මන්නාරම් පැත්තට එන්න උනේ තියෙන ටාස්ක් එක අනුව ඒ පැත්තට එන්න උනා කියන්නේ ලිටිටි එකෙන් ක්‍රියාකාරකම් වැඩි ස්ථාන වෙනවා මඩු සම්බන්ධව මඩුපල්ලි මන්නාරම සිලා වතුර ඒ පැත්තට ඒ අවස්ථාවේ අපි SFP 1SFP එක පල්ලයට බහිනවා බැහැලා අපට ඇල්පයිකට මඩු හන්දිය ස්ථානගත වීමක් කරනවා මේ ස්ථානගත වෙන අතර මඩු පල්ලිය තනිකරම LDT අතේ තමයි බාරව තිබුණේ අපට කිසිම දෙයක් කරගන්න බැරි වුණා මඩු පල්ලි පෙරිය තම්බනේ ඒ හැරි සම්පූර්ණ LDT ඒතකොට මෙතනින් තව තියෙනවා මන්නාරම සිලා වතුර සයිඩ් එක මේ පාරේ LDT එකෙන් ක්‍රියාකාරකම් වැඩිම ස්ථානයක්. ඒ කියන්නේ LDT එකේ මූවමන්ට් ඊට පස්සේ කොළඹට එන සුසයිඩ්ලා ගමන් කරන ඒගොල්ලන්ගේ ට්‍රාන්ස්පෝර්ට් ඔක්කොම වෙන්නේ මේ සයිඩ් එකේ. එතන මේක දැනුවත් වෙලා තිබුණ නැහැ කිසිම කෙනෙක් මේ දන්නේ නැහැ. ඉන්ට් එකෙන් මේව ගන්නකොට මේ සිලා වතුරයි මන්නාරම සයිඩ් එකෙන් ඇවිල්ලා තමයි මේගොල්ලෝ ක්‍රියාකාරම් කරන්නේ. ඒගොල්ලන්ගේ ඇඩ්මින් සයිඩ් එක සිරු දෙම මේ සිලා වතුර හරහා. ඒතර අපි SFP එකෙන්වත් කොහෙන්වත් සිලා වතුරට ගිහිල්ලා නැහැ. ගහන්න ගිහිල්ලා නැහැ. කරලා නැ කියන්නේ කියන්නේද කරලා නැහැ එහෙම මොමුට් මොකුත් නැති නිසා මඩු තමයි ගොඩක්ම අපේ ටාගට් එකේ දාලා තිබුණේ. ඉතින් මේ අතරේ මේ සිලා වතුරට යන්න සිද්ධ වුණා ඉහළ ඕඩර්ස් අනුව මෙහෙම දෙයක් වෙනවා. අපිට ඒකෙන් ටාගට් මොකුත් ගන්න අවස්ථාවක් තියෙනවා ගන්න ඕනේ කියලා. ඉතින් අපි ඇල්පා 3 එකේ අපි කැප්ටන් කොටතුවක්ව අපේ හෙඩ්මන් ටීම් එකට ටාක්සේ බාර දුන්නා කරන්න. අපි දවස් 6කට බඩු සීරම සූදානම් කරගෙන කේමෝ 12 කේමෝ එකයි හතමාර කේමෝ 5යි අපේ හෙඩ්මන් ටීම් එක දාලා ඒ කියන්නේ සියලු බඩුත් අරගෙන වතුර දවසයකට වතුර කෑම සිරු දෙම් පතුරන් අරයන් බරයි පැක් එක කිලෝ 10 15 බරයි දැන් දැන් කිලෝ 15 කේම එක දෙන එකනාර සුට්ටක් බඩ බර අඩු කරලා තියෙන යාගේ අමෝ ප්‍රමාණයයි කෑම අනිත් අය අරගෙන කිලෝ 15 කිලෝ මේ කිලෝ මේක ඉතින් ඔහොම ඉතින් මේ යනකොට අපේ හිටිය අපේ මං ඒතකොට මම කැප්ටන් ගොරතුවක් උ අපේ උපාලියා පුස්පේ සේනාරත්න ගිරේට අපි කැප්ටන් ගුරුතුමාගේ බඩියෙක් විදියට එයා ඒ දෙන්න හිටියා මම නැවිගේටින් වලට සෙට් වෙලා හිටියේ ඔහොම ඉන්නකොට අපි මඩු මන්නාරම් මඩු පාරෙන් අපි ට්‍රැක්ටරෙන් අපි ගියා මේ යම් ස්ථානයට ගිහිල්ලා එතනින් බැස්සා සිලා වතුරට යන්න සිලා වතුර මන්නාරම් පාරට යන්න කියන්නේ ජංගල් එක පැත්තෙන් ගත්තාම ජංගල් එක තනිකරම ලොකු රූස්ස ගස් තියෙන්නේ මෙහෙන් බැලුවම එහා කොන පේනවා නැවෙන්න දෙයක්වත් නැහැ හිටගෙන බැලිහැ කෙලිම පේනවා ඉතින් ඩංගල් එක හනේ ඩේන්ජර් ඒරියා එකක්. අපේ ගිහිල්ලා නැහැ. බලද්දී තනික යනකොට මැප් එකේ තියෙන්නේ මේ ඇලවල් සහිත මාර්ගේ. මාරට යන්න තියෙන්නේ ඇලවල් සමග. කියන්නේ ලොකු ඇලවල් සමග තමයි මාර්ගය අපට මේ හදාගන්න උනේ. ඉතින් වෙන විකල්පයක් නැහැ ඒ එතනට යන්න. ඒ තරම් මේ රූස ගස් එක පොඩි පොඩි කැනපි ජංගල් නැහැ. ඉතින් මේ කැප්ටන් ගොරදෙක් කිව්වා දැන් ජංගල් එකට බැස්සට පස්සේ තමයි දැන් මැප් එකේ තියෙන විදිය වෙනස්, ජංගල් වලට බැස්ස වෙනස්. බලද්දි මේ මොකද කරන්නේ දැන් මෙහෙම ජංගල් එක එහා කොන පේනවා
මිර සිය දෙසියක් කියලා පේනවා ඇතුළ එළියට. හිටකන්න දේ හිටකම පේනවා, නැමෙන්න දෙයක්වත් නැහැ. දැන් ඔහොම අපි කරන්න දෙයක් නැහැ. දැන් ට්‍රාස්චර් කරන්න බෑ. පැලා යන් කියලා කිව්වා. දැන් දවස් එකක් හිමීට යනවා. පළවෙනි දවසේ කිලෝමීටරයක් දෙයක් විතර වගේ ගියේ. කිලෝමීටර දෙයක් විතර යනකොට ලොකු ඇලවල්. ඇලවල් තියෙන වතුර නැහැ. ඇලවල් ගිහලා බැහැලා අර මේ මිනිස්සු ගමන් කරලා වගේ වැලි පස තියෙන්නේ. පස කඩාගෙන පල්ලට ඇවිල්ලා ඉතින් ඒකෙන් ගොඩ වෙලා ආයෙ යන්න ඕනේ. ඔහොම දවස් පළවෙනි දවසේ ගියා කිලෝමීටර දෙයක් විතර. ගිහිල්ලා අපි තැනක මේ හාබර් කරගෙන දාගෙන මේ ගියා කරන් සම්බන්ධ මොකද සද්ද බද්ද මොකුත් නැහැ. ඉතින් ඒ පැත්තේ වැඩි නැහැ වගේ ඉතින් තියෙන්නේ. කොහොම ඉතින් පළවෙනි දවස් හිටියා. රෑත් ගත කළා. උදායි පහුදා උදේ යන් කිව්වා. පහුදා උදේත් ඉතින් එළිය 7 8 විතර වෙනකන් බලුවා. මොකුත් සද්ද මොකුත් නැහැ. ආයෙ නැවත පටන් ගන්නවා යන්න. යනකෙන් ගහෙන් ගහට යන්නේ මේ දැන් ගහකට ගහක් ළඟට ගියන් පස්සේ ඒ ගහෙන් තව ගහකට වගේ. ඒ වගේ තමයි යන්න තියෙන්නේ. නැත්තම් එහා කොන පේනවා අපට. දැන් මම ඉස්සරහා යන දෙවෙනියට මගේ වැඩිය උපාලි එයා LMJR යනවා. පිටිපස්සේ ඊළඟසේ කැප්ටන් කුරුතයක් වා බඩිය ඊට වගේ ඒ වගේ එට් මෑන් ටීම් එක යනවා. යනකොට කිලෝමීටර් 15ක් විතර වගේ තමයි යන්න තිබ්බේ පාරට. කිලෝමීටර් 15කට විතර. කිලෝමීටර් 15 යන්නත් අපිට දැන් දවස් 3ක් ඉවර මේ. යන්න විදියක් නැහැ අපර. පේන එක හින්දා රාත්‍රී කාලයට ගමන් කරේ නැහැ අපි. දිවා කාලයට මම නයි යන්න ගත්තේ. මෙහෙම යනකොට දැන් පාර කියලා මැප් එකේ තියෙනවා. මැප් එකේ තියෙනවා පාර තව දුරයි. මැප් එකේ තිබ්බේ. ඒ තරම් ජංගල් එකට පාර පේන්නේත් නැහැ. දැන් පාර ළඟට දැන් කොහොම හරි අපි කිට්ටු කරා. තුන්වෙනි දවසේ එනකම් අපි කිට්ටු කරා පාරට. කිට්ටු කරන පස්සේ කැපිටන් කෘතවක කිව්වා තුන්වෙනි දවසේ අපි මෙතන ඉමු. මොකද සද්ද බද්ද කියන. එතකොට මේ සද්ද බද්ද මොකුත් නැහැ. දැන් ගස් පාර පේන්නේත් නැහැ. ඒ තරම් ගස් නැවිලා පාරට. තාර පාර තියෙන්නේ කාපට් නෙමෙයි නිකන් නෝමල් තාර පාර. ගස් නැමිලා පාරට පාර පේන්නේ. ට්‍රැක්ටර් සද්දයක් එනවා දැන්. ට්‍රැක්ටර් සද්ද එනවා කැප්ටන් කෘතවක බඩිය මේ ට්‍රැක්ටර් සද්ද එනවා මේ වර යන්න කියලා දැන් යනවා එයා තනියම. එයා යනවා ඉස්සරහා. අපි මේ මැඩි තමයි මෙතන දැන්. ඊට පස්සේ තමයි දරබල ගන්න හිටලා එයා පස්සෙන් යන්නේ. එයා පස්සෙන් ගියන් පස්සේ එයා ඔන්න ගිහලා මීටර් 100ක් විතර ඉඳලා යන්න ගත්තම ට්‍රැක්ටර් යනවා ඈඟන් ට්‍රැක්ටර් යනවා. ට්‍රැක්ටර් මුකුත් අපර හොයාගන්න බැරි වුණා. ගස් පල්ලට නැමිලා තියෙන්නේ. පාරට වැහිලා පාර. ඒ හැරිට යනකොට පාර ළඟට යනකොට. දැන් ඔහොම ඉතින් ගත කරගෙන 3-4 දවසේත් අපි දැන් මීටර් 200ක විතර දුරකින් ආබර් එක දාගෙන හිටියා. දැන් අපිට ට්‍රැක්ටරේ යන සද්ද ගියා එච්චරයි. වෙන සද්ද මොකුත් නැහැ. කැප්ටන් කෘතවක කිව්වා අපි රිකියක් යන්. මේ අනික් කට්ටිය මෙතනින් තියලා රිකියක් යන්. රිකිය යන්න පටන් ගත්තා. කැප්ටන් කෘතවක කිව්වා මායි උපාලයයි කැප්ටන් කෘතවක කිව්වා බඩිය හිටියා සේනරත්න කියලා. අපි 4 දෙනා යන්න පටන් ගත්තා. යන්න කියලා පාර ළඟට ගියා. පාර ළඟට ගියන් පස්සේ කිසිම මූවමන්ට් එකක් නැහැ. තාර පාර තියෙන්නේ. ගස් කඩවැල්ල පාරට යන්නේ ගස් නැවිලා පාර තියෙන අස්සෙන් වගේ. ඔහොම ඉන්නකොට සද්ද බද්ද මොකුත් නැහැ පාරේ. කැප්ටන් කෘතවක මෙතන බඩිය මොකුත් සද්දකුත් නැහැ. ටැටරිය විතරයි ගියේ. ඒනට බලන්න ඕනේ කියන එක තිබුණා. අපි ඊට පස්සේ අනිත් ටීම් එක පිටිපස්සෙ ඉන්නද අපි හිටිය දවසක් එතන පාර ළඟ. පාර ළඟ ඉන්නද පාන්දර දැන් උදේ පාන්දර රෑ අපි එතන දැන් හබර් එක අපි 4 දෙනා. 4 දෙනා හබර් එක දාගෙන ඉන්නද රෑ කියන්නේ පාන්දර එළි වෙනකොට මේ සද්දේ එනවා රූට් කිරින්නක් කියන සද්දේ. ඒ කියන්නේ 6 දෙනෙක් 8 දෙනෙක් වගේ කෑ ගහන් කියේ කියේ එනවා. කැප්ටන් කෘතවක බඩිය හරියන්නේ රූට් කිරින් එක ඉන්නේ මේ යමන් පස්සර කියලා. දැන් මේ පාන්දර පාන්දර කුමාරිය පාමාර 6 විතර වගේ ලයිට් එක තියෙනවා එළිය වැටිගෙන එන ටයිම් එක. එහෙම ආයි හිමිට අපි පස්සර එල බලනකොට යටින් බලනකොට එටිටිගේ රූට් කිරින් එකක් යනවා. රූට් කිරින් එක එහා පැත්තෙන් පාර ඒගොල්ලන්ගේ පැත්තෙනුයි අපේ පැත්තෙනුයි දුර තියාගෙන යන්නේ. දුර තියාගෙන යනවා. දුර තියාගෙන ගිහිල්ලා මේගොල්ලෝ බලන්න මුකුත් නැහැ. නිකන් කියවගෙන යනවා. බලන්නේ කරන්නේ වටපිටාව ගහන්නේ මුකුත් නැහැ. නිකන් යනවා. නිකන් ගිහලා කැප්ටන් කෘතවක බැලා අවුලක් නැහැ ඒගොල්ලන්ගේ වැඩි. අපි එහෙන් ගහලා නැහැ නේ ගිහිල්ලා. ඔය එඩීලා කතරයක් ගහුවා කියලා ගහුවා ගිහිල්ලා එකපාරක්. ඊට පස්සේ ඉතින් මේ දෙවෙනි පාර අපි යන්නේ. ඒගොල්ලෝ ගහපු දැන් මේ යන්නේ වෙන ස්ථානයකට අපර මේ යන්න වෙලා තිබුණේ. ගියාට පස්සේ මේ එතන සද්ද බද්දම කවුරුත් එන්නේ නැති වෙයි මං ගියාට කියලා කිව්වා. ඔහොම ඉන්නකොට ඉතින් මේ කැප්ටන් කෘතවක හරියන්නේ නැහැ පළා යමන් උතන කේම සයිඩ් කරන්න ඕනේ. මේ අනිවාර්යෙන් දැන් දවල්ට වාහනයක් එනවා ගහන්න කියලා. ගාන දැන් 4 වෙනි දවසේ අපි ඔබ්සර්ව් කරා පාරට ගියා. පාරට ගිහලා දවල් මේ දවල් කාලේ. දවල්ට මොකුත් සද්ද බද්ද මොකුත් නැහැ. නිකන් වාහන කියන්නේ පාර පාවිච්චි කරන්නේ නැති පාරක් විදියට තියෙන්නේ. ඉතින් ක්ලේමෝ දාලා වැඩකුත් නැහැනේ. ඊට පස්සේ ආයෙත් පස්සට ආවා. පස්සට ඇවිල්ලා ආයෙත් දැන් නිරීක්ෂණය කරනවා. අපි ආව අපේ එඩ්මන් ටීම් එකත් අරගෙන අනිත් 4 දෙනාත් එක ගත්ත අපෙන්ට. අපි පාරට මීටර් 200ක් තුර දැන් ස්ථානගත වෙලා ඉන්නවා. මේ ඉන්නකොට මේ පහුවදා උදේ පාන්දර යමන් කිව්වා. යම් කිව්වා කට්ටිය අපි 4 දෙනා යන්න ගියා. 4 දෙනා යනකොට මේ රූට් කිරින් එක නැවතෙනවා. රූට් කිරින් එක නැවතෙනවා.
නැවතේනවා දැන් රූට් කින්න ගියා විතර අපි ආයි පාරායිනට ගියා. පාරායින අයිනට එනකොට අර දැන් රූට් කින්න ගියේ මන්නාරම් පැත්තෙන්ද සිලාවතර පැත්තට. ඕම ගියාට පස්සේ එහා පැත්තෙන් සද්දයක් එනවා ට්‍රැක්ටර ස්ටාර්ට් කරන සද්දයක්. පළා හරියන්නේ නැහැ බඩු වෙනවා කිව්වා. දැන් ක්ලේමෝ සයිට් කරලත් නැහැ. තග්ගා දරපඩ කාලා කියලා ක්ලේමෝ ටික සයිට් කරා මේ සෙනිකව. දැන් ට්‍රැක්ටරේ සද්දේ ආරෙන් ස්ටාර්ට් කරලා. ඈන් රෑන් කරලා හේස් කරනවා දැන් මේක. තග්ගා කිලෝ 12 කේමෝ එක මැදින් තිබ්බා හතමා කේමෝ ටික පස්ස දෙපැත්තට දැම්මා. දාලා දැම්මා විතරයි. දාලා අපට එතන තවනි වැර ටිකවත් හරියට අදගන්න උන්නේ නැහැ. වැර ටික අදගත්තා රිමෝට් එකෙන් ගහන්න තිබුණේ. අනිත් වඩ වැර අදගත්තා 12 කේමෝ එකට රිමෝට් එක දාලා තියෙන්නේ. මේ කෙනෙම විනාඩි දෙකක් නැහැ. විනාඩි දෙකක් නැහැ. ආව රැටරි රෑන් ගාන රැටරි දෙකක්. ඊට පස්සේ එකයි මැදින් අනිකත් එකයි රැටරි දෙක මැද කරලා තමයි 12 කිලෝ මේක බ්ලාස්ට් එක දුන්නේ. ඒ බ්ලාස්ට් එකට තමයි රැටරි දෙක කියන්නේ ඊට පස්සේ ටේලරේයි ඉස්සරහ අනිත් පිටිපස්සේ ටේලර් එන්ජින් එකයි. එන්ජින් එක මැදට අහුනේ. හතහමාර කිලෝම ටිකට වටේ ක්ලොක් කවුනේ. ඒක බ්ලාස්ට් එකක් දුන්නා කියන්නේ තනිකර ගිනි බෝලයක් එතන අපිට පේනවා මේක මේ ගිනි බෝලයක් දඩාන් ගන්න සද්දේ මහා විශාලම සද්දයක් ඒක ආවේ ට්‍රැක්ටර් අර උඩ ටේලර් දෙක නිකන් උඩ ගිහිල්ලා වගේ ට්‍රේලර් උඩ ගිහිල්ලා ට්‍රේලර් දෙක අනිත් පැත්ත ගහලා තිබුණා එන්ජින් එකේ ගිය කට්ටිය එතරම් ඩෙඩ් වෙලා තිබුණා ටේලර් එකේ ගියලා හය දෙනෙක් විතර ගියා පිටිපස්සේ එන්ජින් එකේ එලවන් අපිට කනයි පිටිපස්සේ එන්ජින් එකේ කොහමරි හයක් විතර වගේ ටේලරේ එල්ල හිටියා ඒ ඔක්කොම ඩෙඩ් සද්දේ මුකුත් නැ වෙන ගහන්න තැනකුත් නැ ආයතින් එන සද්ද ටට් ටට් ටක් ගාලා සද්දයක් එන්න පටන් ගත්තා මේ මන්න ආරම්භ පත්‍රෙන් එනක ආයි සිලාවතර පැත්තේ මේ ටැටරේ ස්ටාර්ට් කරපු එතන පොයින්ට් එකක් තිබිලා තියෙනවා එතනින් තමයි ආයි එතනින් ගහන්න ගත්තා දෙපැත්තෙන් දැන් ඒ ගහන්න ගත්තට කොහෙද කියන එක දන්නේ නැහැ ඒගොල්ලෝ ගහනවා මේ අපේ පැත්තට ගහනවා සද්දෙට මෙතන දැන් ගිනි බෝලේ දුම ලෝකයක් කැප්ටන් ගුරුදේවක බඩේ ගරන්න දෙයක් නැහැ කිය ගන්න දෙයක් නැහැ ගහනවා අරින් ටක් ගාලා පස්සට යමු කියලා එහෙම පස්සට ඇවිල්ලා එදා කිලෝමීටර් දෙකක් විතර අපි එහෙම පස්සට ආවා පස්සට ඇවිල්ලා එතන අපි පොඩි ආබරයක් කරගත්තා කරා අපි පිටිපස්සට දන දුන්නා මෙහෙම අපි ටාකට් එකක් ගත්තා සුට්ට බල්ලා අපිට ඉස්තර කියන්න කියලා ඊට පස්සේ ඉන්ටග්‍රේ මේ මොන්ට වෙලා තිබුණා ටැටරේ කොහමරි 12ක් විතර ගිය කට්ටියකට මේ කැසෝල්ටි ඩෙඩ් මැච් අය ගොඩක් ඉන්නවා කියලා ඊට පස්සේ ඉතින් අපි දවස් 6 වෙනි මාසේ 6 වෙනි දවසේ තමයි ඇතුළට 7 වෙනි දවස් තමයි අපි ඇතුළට ගත්තේ 6 වෙනි දවසේ තාම එළියේ ලයින් එකෙන් පහුදා තමයි අපි ඇතුළට ගත්තේ. ඉතින් ඒ ක්‍රියාන්විතයේ බලද්දිත් ඉතින් ගොඩාක් එන අමාරු කාර්යයක් එතන අපි කරා. ඒ කියන්නේ එයා අපේ එල්ලා අපේ මේ උපදේශකයාගේ කියන්නේ කැප්ටන් ගොඩතුවක්ගේ මේ අත්දැකීමුත් එක්ක අපිට බයක් කියන එක නැහැ එතන. බයක් කියන එක නැහැ අර මොරල් එක තමයි තියෙන්නේ. ටාගට් එක ගන්න මොරල් එක තමයි තියෙන්නේ. අපි ගොඩක් තිබුණේ ඉතින් මේ අපේ ඒට්මන් ටීමත් ඒ වගේ ඒට්මන් ටීම් ඔක්කොගෙම අර මොරල් එක කියන්නේ අපේ ලින්ක් එක අපි යට දෙනාගේ මාර මොරල් එකක් තිබුණේ ඒ කියන්නේ බයක් කියන එක නෑ යන්න බෑ ඔක බයයි ගහන්න බෑ ඒක නෑ ඒක තිබුණෙම නෑ ඉතින් අර මේ අපේ ලීඩර්ස් අපේ ඉන්න ලීඩර්ත් එක්ක යනකොට ඒ ලීඩර් මේ අතරම බයක් නෑ ගහනවා කිව්ව ගහනවා ගහන්න බෑ කිව්ව ගහන්නේ ඒ වගේ මේ හිතක් දිහින්නේ අපි අතර පස්සට ආවා ඊට පස්සේ ඉතින් මේ කරපු කියන්නිතේ එක්ක ඒ වගේම අපි මන්නාරමේ තව ක්‍රියාන්විත රාජකාරී කරන්න සිද්ධ වුණා අපේ සාමේජ රත්නායක එතුමත් එක්කලා එතුමා මේ දවස් මේ දැනට මිය ගිහිල්ලා තියෙන්නේ එතුමත් එක්ක කරපු රාජකාරිය කරන්න අපි මන්නාරම මඩු හන්දියේ ස්ථානගත වෙලා ඉන්න අවස්ථාවේ අපි අනවිල්දාරි හිටියේ මේජර් ගමගේස එයත් මේ මිය ගිය රණවීරුවෙක් ඔහුගේ අනපරිදි අපිට කියන්නිත කරන්න තිබුණේ මන්නාරම් පාරට ඒ කියන්නේ මන්නාරම් ඉඳලා මඩු පාරට එන ක්‍රියාන්විත කියන්නේ LTT එකෙන් එන ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරන්න. ටාකට් එකක් ගන්න මේ නිරීක්ෂණයක් තිබුණේ. ඉතින් දවස් 6කට අපි බඩුල හැත්ති කරගෙන ක්ලේමෝත් ඔක්කොම අවි සීරු දෙයම අරගෙන අපි උදේ පාන්දර ටැටරේ තමයි ගමන් ආරම්භ කරේ. ගමන් ආරම්භ කරලා ඩිෆෙන්ස් එකෙන් පස්සේ ඩිෆෙන්ස් එකේ සිටියේ එයාපෝස් එකේ ලයින් එක දාලා තිබුණේ. එයාපෝස් එකෙන් කතා කරලා එයාපෝස් එකත් එක්ක කතා කරලා එයාපෝස් එකෙන් තමයි අපි වැස්සේ කියන්නිත රාජකාරියට. තමයි මම නැවිගේටින් සම්බන්ධව කරේ සාමේද රත්නායක අපේ පුෂ්පේ හිටියා. සාමේද රත්නායකත් එක්ක අපේ සේනා හිටියා මගේ වෙජ් එකේ එක්කෙනෙක් හිටියා.
ඔහොම පේටමැන්ටීම එක බැස්සා බැස් බැහැලා පාරට කිලෝමීටර 15ක් දුර තියෙනවා අපට යන්න. මේ කිලෝමීටර 15 යන්න ඒ අපේ ජංගල ඒරියා එක ජංගල් ජංගල ඒරියා එක අපි කියන්නේ අර පැත්තෙන් කියන්නේ මේ අනිත් පැත්තෙන් ගියාට මේ පැත්තේ එයාපෝස් ලයින් එක පැත්තෙන් අපි බැහැලා නැහැ. ඒ පැත්තෙන් තිබ්බේ පොඩි පොඩි පඳුරු සහිත ප්‍රදේශයක්. මේ ප්‍රදේශයල පඳුරු කියන්නේ විශාල ගසුත් තියෙනව නැත්නම් විශාල ගස් තියෙනවා. එයා අමතරව තියෙන්නේ පොඩි ජංගල් ඒරියා. ඒ ඒරියා එකේ අපේ උළු මට්ටමට වගේ ජංගල් එක තියෙන්නේ. අනිත් කෙලින්ම කෙලින් ගිහක උඩින් ලොකු ගහකට කියලා බැලුවත් ඔක්කොම ඒ වගේ ඒරියා එකක් තිබුණේ. ඉතින් ගමන් ආරම්භ කරා හිමීට කියලා පළවෙනි දවසේ කිලෝමීටර 4ක් විතර අපි ගමන් කරා මේ අපේ ටාගට් එකට යන්න. හද රෑ පොඩි ජංගල් පැච් එකකට රෑ අපි හාබර් එක දාගෙන හිටියා. ඊට පස්සේ දෙවෙනි දවසේ උදා වුණා. දෙවෙනි දවසේ ගමන් ආරම්භ කරන්න ගත්තා. ඉතින් කිසිම මේ ශබ්දපද්ද මොකුත් නැහැ LTT එකෙන් වගේ. ඒක වගේ සද්ද කැලේ සද්ද විතරයි. රෑසියු කෑ ගන්න සද්ද විතරයි. කොහොම යනකොට අපිට දැන් ඉස්සරහට පාත්යක් හම්බෙනවා. ඒ කියන්නේ මේ පාත් එක නිරීක්ෂණය කරලා කියන්නේ පාවිච්චි කරපු පාත් එකක්. ඒ කියන්නේ LTT එකෙන් ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ LTT එකෙන් ගමන් කියන්නේ දකුණින්ද වමට ගිය පාරවල් තමයි තියෙන්නේ. ඒ කියන්නේ මඩු පල්ලි ඉඳලා මන්නාරම් පාර පැත්තට පාර තියෙන්නේ පොඩි පාත් එක. ඒගොල්ලෝ පාවිච්චි කරලා තිනවා. මේ සාමය රත්නායක ආවා. ඇවිල්ලා කිව්වා මොකද කරන්නේ මෙතන මේ පාත් එක තියෙනවා. මෙතන බලනවාද මොකද කියලා. ඊට පස්සේ බඩිය කිව්වා බඩිය ඔතන බලන්න දැන් අපට ගන්න කරන්න දෙයක් නැහැ. අපි පාත් එක පැනලා යන්. විනාඩි 10ක් විතර අපි පාත් එක ළඟ දාගෙන හිටියා. දෙපැත්තත් ආරක්ෂාව ඇතිව. කිසිම මූමන්ට් එකක් නැහැ. ඊට පස්සේ අපි දවල් කාලේ පාත් එක පැන්නා. පාත් එක පැල්ලා දැන් යනවා ඉස්සරහට යනකොට මේ මුකුත් සද්දපද්ද මුකුත් නැහැ. ජංගල් එක රෑචු කෑ ගහන සද්ද විතරයි. ජංගල් එකේ කොහොම හරි දවස් දෙකක් අපි දැන් දවස් දෙවෙනි දවසේ යන්න පටන් ගත්තා. දවස් තුන්වෙනි දවසෙත් අපි හිමීට යන්නේ රාත් හවස් වෙනකල්ම ගමන් කරලා ආයි තුන්වෙනි දවසෙත් අපි හාබර් කරගත්ත ස්ථානයක හොඳ තැනක් බලලා මේව කරලා දැන් හතරවෙනි දවසේ උදේ 7:00 විතර නැවත අපි පටන් ගත්තා නැවත යන්න. මේව ගමන් කරලා තව පාත්යක් හම්බෙනවා මේ ගස් කපලා එක. ඒක තනි කරම LTT එකෙන් ගස් කපලා තියෙනවා. පොඩි ගස් කපලා එලි කරලා තියෙනවා දැන්. දැන් එලි ඉතින් එහාට එලියයි. එලිය කියන්නේ ජංගල් එකක් නැහැ. කැලෑව සම්පූර්ණයෙන් කපලා දාලා. අපිට දැන් කරන්න දෙයක් ඉතින් එහාට තව යන්න දිනවා අපේ ටාගට් එකට යන්න. ඉතින් පාත් එක පාවිච්චි කරනවාද කියන එක නිරීක්ෂණය කරන්න අපි නැවත එතන ඇම්බුස් එකක් දැම්මා. ක්ලේම් මොකක්ද දැම්මේ නැහැ. ලොකු අවි දෙක දෙපැත්තට දාලා මැද බලන්නේ මීටර් 100ක් විතර වගේ දුර තියාගෙන බලන් හිටියා මෙතන මේ මොකක් කියාකාරමක් වෙනවාද කියන එක. ඒ අවස්ථාවේදී එතන මොකුත් කියාකාරමක් නැහැ. වෙනවන පාවිච්චි කරලා තියෙනවා පාර. අඩි සලකුණු එක්ක බලද්දී පාවිච්චි කරලා තියෙනවා. අපි ගිය අවස්ථාවේදී කිසිම මේ මූමන්ට් එකක් මොකුත් මේක සිද්ධ වීමක් උනේ නැහැ. දැන් ඉතින් එහාට යන්න විදියක් නැහැ ඕපන් එක. සාමය රත්නත් එක්ක කතා කරා මේක ඕපන් එක දවල් කාලේ අපර පයින් දෙන අමාරු තත්ත්වයක් තියෙන්නේ. අපි රාත්‍රී කාලේ ඕපන් එක පණිමු කියන එක අපි 8 දෙනා කතා කරගෙන රාත් හවස් වෙනකන් හිටියා. 7:30 8 ආති 8 විතර වෙනකොට කාලෙදි අපි මේ පාත් එක පැනලා ඕපන් එක පැන්නා. ඕපන් එකට එහා පැත්තට ගියා. කිසිම අවුලක් කියන්නේ කිසිම ගැටලුවක් නැතුව අපි එහා පැත්තට ගියා. එහා පැත්තේ ජංගල් පැච් එකක් තියෙනවායි. මේ ජංගල් පැච් එකට අපි හිමීට ඒතුනේ. ඒතුනේ මේ ජංගල් පැච් එකේ පොඩි තැන ස්ථානයක් හොයලා අපි මේ රාත්‍රී කාලේ එතන නතර වුණා දැන්. අනිත් පැත්තේ ඕපන් එක මේ පැත්තේ ජංගල් එක දැන්. අපි දැන් තනි කර ඉන්නේ LTT එකේ ඒරියා එකේ දැන්. සද්ද කියන්නේ සද්ද මුකුත් නැහැ තාම. අපි එතන හතරවෙනි දවසේ රාත්‍රී කාලෙත් හිටියා. මේක මේ යන්න බෑ. ඒ කියන්නේ LTT එකේ මේ දවස්වල ඒ කියන්නේ ක්‍රියාකාරක වැඩි ආරෙන් ආටි ගහනවා. වෙඩි සද්ද. ඒ සද්ද ඇහෙනව ඇරෙන්න වෙන මේ කියන්නේ LTT එකේ මේ ළඟ සද්ද අපිට නැහැ දැන් ක්‍රියාකාරකව. හතරවෙනි දවසේ ඔහම උදේ එළි වුණාට පස්සේ සාමය රත්නා කිව්වා මේ බඩිය දැන් ඩේන්ජර් අපේ ළඟ කිට්ටු කරලා තියෙන්නේ පාරට හිමීට යන්න බලාගෙන යන් කියලා. ඊට පස්සේ පටන් ගත්තා නැවත යන්න. යටින් බලපුවාම සම්පූර්ණ පේනවා දැන් විශාල ඒ හරිය කියන ජංගල් එක තියෙනවා. අර පිටිපස්සත් එක තමයි මේ ඩේන්ජර්. එතනින් එහාත් කියන්නේ ජංගල් එක තිබුණාට ලොකු ජංගල් එක කියන්නේ මේ යටින් බලද්දි තමයි පේන්නේ. යට නැමිලා බලපුවම පස්සේ යට ඔක්කොම පේනවා. ඉස්සලා බලපුවාම අර ඉතුරු ගස් වලටත් එක්ක වැහිලා තියෙනවා. ඉතින් මේ හිමීට බලාගෙන ගියා යනකොට අපර වෙතන මන්නාරම් කියන්නේ මඩු පාරට කිට්ටුවට කිලෝමීටරයක් විතර වගේ කිට්ටු කරනකොට අපට සද්දේ වුණ බට ඇහෙන්න පටන් ගත්තා LTT එක මේ දබල් කාලේ. ගස් කපන සද්දේ ඒගොල්ලන්ගේ වාහන රේස් කරන සද්ද කියන්නේ වාහන යනවා වෙන පාරේ මේම සද්දේ අපිට දැන් ඇහෙන්න පටන් ගන්නවා කිලෝමීටරයක් විතර වගේ
සද්ද මේ සද්ද දුරක තියාගෙන කොමන සාම රත්නායක සද්ද අපට ඇහෙනවා මේ මොකද කරන්නේ ඉතුරුට යනවද මෙහෙඳ නිරීක්ෂණයක් කරගන්නවද කියලා. එතන බඩි තාටියක් ලඟෙන්ද වෙනවා අපට හරි නිරීක්ෂණ නැති හින්දා කියලා. ඊට පස්සේ හවස 3:00 4:00 විතර වගේ තව මීටර් 200 300 වගේ ලං කිට්ටුව කරා අපි. මීටර් 500ක් වගේ ලං වෙනකන් අපි දැන් කිට්ටු කරා. දැන් රාත්‍රිය හවස 4:05 වගේ ටයිම් එක. ඒ ටයිම් එකේදී සද්ද වැඩි දැන් අපට ෆෝ ගාන කියන්නේ කට්ටිය කතා කරන සද්ද එනවා. පය කරන අනිත් පැත්තෙන් පය කරනවා බංකර්ස් වලින්. ටක් 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 ගාන සද්ද ගහනවා මම. ගහුවට අපි දැනගත්ත මේ තමයි බංකර්ස් වලින් තමයි මේ ගහන්නේ කියලා. ඒගොල්ලෝ ඉන්නවා කියන එක තමයි මේ අපට අඟවන්නේ. වාහන සද්දය ඇහෙනවා. දැන් පාරේනේ මඩු පාරේ ගමන් කරන වාහන සද්දය ඇහෙනවා. මීට 500ක් විතර වගේ යනකොට හොඳටම සද්දේ. සද්ද කියන්නේ මේ වාහන ට්‍රැක්ටරයක් යන සද්දය ඇහෙනවා, බයිසිකලයක් යන සද්දය ඇහෙනවා. ඒනට අපිට එහාට කිට්ටු වෙන්න ඉඩයක් නැහැ. තව මේ කියන්නේ කටු පඳුරු සහිත ජංගල් එක. ඊට පස්සේ සාමේ රත්නායක බඩිය අපි උතරම අපි අදවස ගත කරමු. පස්වෙනි දවසේ බලමු කියලා. ඊට පස්සේ හතරවෙනි දවසේ දැන් ඩවුන් දාගෙන පස්වෙනි දවසේ රැහැත් වුණා. අපි දෙන්නෙක් යන් කියලා ඉස්සරහට සාමේද රත්නායකයි මායි සාමේ රත්නායකගේ බඩියත් ආවා. අපි තුන්දෙනෙක් ගියා ඉස්සරහට. මීට 500ක් විතර වගේ යනකොට පාර තිනා. පාර තිනා කියන්නේ මීට 100ක් විතර ඒගොල්ලෝ එලි කරලා තියෙන පාර. එලි කරලා තියෙන්නේ එතනින් එහාට ඒ අංක ගහලා තිනවා තහඩු. තහඩු පොඩි කණු හිටවල අංක ගහලා ඒගොල්ලෝ රෙජිස්ටර් කරලා තියෙන්නේ මේ ආටි රාගට්. ඒ බංකස් අපට හම්බුන්නේ අපි දෙපැත්තෙන් තමයි බංකස් තිබිලා තියෙන්නේ. සද්දය ඇහෙනවා කටකට මේ කියන්නේ කුඩු කුඩු කර සද්දය ඇහෙනවා කතා කරනවා. ඉතින් මේ අපි නිරීක්ෂණය කරා මේ එතන ටාගට් එකක් ගන්නත් පුළුවන්. මෙතන ටාගට් එකක් ගන්න පුළුවන් පාරට ඇවිල්ලා තියෙන පාරට අපි ගියේ නැහැ. පාරට සාමිද රත්නායක පාරට යන්න එපා දවල් කාලේ අමාරු තත්ත්වයක් තියෙන. ඒගොල්ලන්ගේ කොහොමද දැන්නේ කියා කරන කියන එක මීට 100 ඉඳගෙන අපි බැලුවේ දැන් මේ ඕපන් එකත් එක්ක බලාගෙන නිරීක්ෂණය කරා. එතන අපි තුන් දෙනා දැන් උදේ ඉඳලා දවල් කාලේ යනකල් දවල් 12 පහල එක විතර වගේ ටයිම් එකක අපි මෙතන හිටියා. දැන් මේ මීට 100. එතකොට මේ වාහන යන ට්‍රැක්ටරියක් යනවා, කැමරා ට්‍රැක්ටරිය යනවා. ඉස්සරහා ඕවර්හෙඩ් ගහලා තියෙන රීදුරු පේන්නේ නැහැ. ට්‍රේලරේ යනවා. ට්‍රේලරේ කොට දාලා තියෙන සිරිපරම් කොට ගහලා තියෙන දෙපැත්තට ට්‍රැක්ටරේ. ක්‍රේමෝ ගහන්නත් අර මීටර 100ක් දුර ගිහිල්ලා ක්‍රේමෝ ගලන් එන්න ඕනේ ඉස්සල්ලා. ගහන්න විදියකුත් නැහැ. දැන් යන්න කියන්නේ යන්න එතනට යන්න විදියක් නැහැ. ඒගොල්ලන්ගේ මූමන්ට් වැඩි පාරේ. උදේ පාන්දර වෙනකන් අපි කියන්නේ හවස ආය අපි පස්සට ආවා. පස්සට ඇවිල්ලා 8 man team එකත් එක්කම නැවත ගියා අපි හිටපු තැනට. දැන් මීටර 100 ප්‍රමාණයනේ පාරට මීටර 100යි. එනකොට හවස එකේ උදේ පාන්දර තමයි මේ සද්ද. දැන් උදේ පාන්දර වෙනකොට මේගොල්ලන්ගේ රූට් කිරින්නක් යනවා. රූට් කිරින්න කියන්නේ පාරේ නෙමෙයි පාරෙන් දෙපැත්ත යන්නේ. ඉතින් අපේ පැත්තෙනුත් කට්ටියක් යනවා, ඒගොල්ලන්ගේ පැත්තෙනුත් කට්ටියක් යනවා. රූට් කිරින්න කියන්නේ පාරේට මේ පැත්ත සුද්ධ කරලා තියෙන ප්‍රදේශයෙන් යනවා. දැන් අපි මීටර 100 දුරක මේ. සාමේ රත්නායක අපි එහෙම ඩවුන් පැඩ් ඩවුන් දාලා දැන් මොකද මේ අපිට ආවරණයක්වත් නැහැ මෙතන. කැලෑවේ ආවරණය විතරයි. වෙන කිසි ආවරණයක් නැහැ. අපි පැඩ් ඩවුන් දැම්ම එතනම. මේ රූට් කිරින්න කරන උදේ. ඉතින් අපේ වෙලාව වෙන්නේ නැති ඒගොල්ලෝ අපිව දැක්කෙන්නේ නැහැ. අපි ඒගොල්ලන්ගේ දැක්වට ඒගොල්ලන්ගේ වෙපන් එක කරේ තියාගෙන LMG කරේ තියාගෙන ඉස්ලාම යන එක්කෙනා T56 එක අනිත් එක්කෙනා මේ මෙහෙම එම් කරගෙන මෙහෙම කරගෙන යනවා. ඒකට ගහන්නේ අපේ වෙලාවට අපේ වැතර අඩි හදිසියෙන් නිකන් හරි පය කරලා දැම්මම අපි ඉස්සරහා සෙට් එකටම වදිනවා. ඒ තරම් මේ බයක් කියන්නේ ඒ වෙලාවේ බයක් ගොඩක් ඇති වුණා. හදිසියෙවත් ගැහුණා නම් එහෙම අපිට කරගෙන යන්න දෙයක් නැහැ කියන එක. ඒ වෙලාවේ තව කවෙන්න තැනක් නැහැ. අපිට අපි පය කරත් ඉතින් ඒගොල්ලෝ අපිට ගහලා ඉවරයි. එතකොට අපි පය කරන්න කලින් අපි වය කරන්නේ නැහැ. අපි නිරීක්ෂණය තියන්නේ අපි අපේ ටාගට් එක ගන්න අපි මුකුත් කරන්නේ නැහැ ඒගොල්ලන්ට. ඒගොල්ලෝ ගැහුවොත් තමයි. ඉතින් අපේ වෙලාවට ඒගොල්ලෝ මුකුත් අපිට ගැහුවේ නැහැ. දැක්කේ නැහැ අතරම. දැක්කේ නැහැ අර අපි ජංගල් එක ඇතුලේ හින්දා ඇතුලේ කරුවලයි. එහෙම බලනකොට ඇතුලේ කරුවලයි. එළියට ගියොත් තමයි පේන්නේ අපිට. ඒගොල්ලන්ගේ පේනවා හොඳට. ඉතින් ඒගොල්ලෝ ඒ නිරීක්ෂණය කරා. එතන අපි නිරීක්ෂණය කරගත්ත මේ ටයිම් එකට තමයි මේගොල්ලන් රූට් කිරින්න කියන්නේ. රූට් කිරින්න ගියාට පස්සේ පැයකට පස්සේ තමයි ඒගොල්ලන්ගේ උදේ ආහාරයක එන්නේ. කෑම ටැටරිය එන්නේ. මේ අර සිරිබරංගට ගහලා තියෙන ටැටරිය තමයි කෑම එක එන්නේ. ලොකු ඩිකිස් සද්දේ ටැටරේ එන සද්දෙට ඩිකිස් ඩක ඩක ගාලා උඩ සද්දේ. ඉතින් අපි එකෙන් නිරීක්ෂණය කරගන්න මේ මේගොල්ලෝ ඩිකිස් වල මොනවා හරි යම් කිසි දෙයක් දාගෙන තමයි මේ යන්නේ. අනිවාර්යෙන් උදේ කෑම එක වෙන්න ඕනේ කියන එක. ඒ නිරීක්ෂණය කර ඔක්කොම අපි ඔබ්සර්ව් කරගත්තා. ඔබ්සර්ව් කරගෙන පස්සට ආවා. පස්සට ඇවිල්ලා සාමේ රත්නායක කතා කරා. පිටිවස්සේ කතා කරා මේ වගේ ක්‍රියාකාරකම් වෙන්නේ, මේ වගේ දේවල් වෙන්නේ කියලා. ඊපස්සේ මේජර් ගමගේ කිව්වා මේ සාමේජර් ඔයාට පුළුවන් ටාගට් එක ගන්න පුළුවන් නම් උතන ක්‍රියාකාරමක් කරලා එන්න කියලා. ඊට පස්සේ අපි පස්සෙ වෙලා කතා කරා මොකද කරන්නේ, ටාගට් එක ගන්නවද
ටාගට්ටය ගන්න කලින් තීරණ වෙන්න ඕනේ මේ මීටර් 100 පාරට යන්න කවුද කියන එක. එතනට යන්න ඉතින් ගොඩක් එක්ක රාත්‍රී කාලේ තමයි ගම යන්න තියෙන්නේ. රාත්‍රී කාලේ ගියාට වැඩක් නැහැ. මෙතන ක්‍රේම කම කැමප්ලාජින් කරගන්න ඕනේ. ඒකල උදේ 6 6 වුණ 6 6 මාරුණා කියන්නේ ඒකල රූට් කිරින්න කෙනවා. එතන ඒවට චෙක් වෙන්න බෑ. ඒවට චෙක් වුණොත් එහෙම තවත් අවුලනේ. ඊට පස්සේ අපි කතා කරා අපි හතර දෙනා සාමේසරුයි මායි සම්බේ බඩිය හිටිය අල්පා 2 එකේ තව සෙට් එකක් හිටියා. මට නම් එච්චර ගාණක් නැහැ මතක නැහැ. කුමාරසිරි කියලා අපි බැජ්ජේ කොල්ලෙක් හිටියා. අපි කතා කරා මොකද කරන්න අපි අවුලන්නේ නැහැ බැජ්ජිය යමන් කියලා. හවස 7ට විතර අපි හතර දෙනෙක් සෙට් වුණා යන් කියලා. අපි පැක් කරනම ඔක්කොම තිබ්බා පූජස් එකයි වෙපන් එකයි විතරයි. කේමෝ ටික අරගත්තා. තව පිහි ගත්තා අපි. පිහි 4ක් ගත්තා. පිහි 4ත් අරගෙන දැන් ගියා. යන්නේ මේ බඩගාගෙන යන්නේ. ඒ යන්නේත් මේ මයිස් වලලා තියෙනවද නැහැ. දැන් අර අපි දවල් දැනගත්තා මේගොල්ලෝ රූට් කිරින්න එක යනවා, පාර යනවා කියන්නේ ඒගොල්ලෝ අවුල මුකුත් නැතුව යනවා කියන්නේ මුකුත් මයිස් බට්ට මුකුත් දාලා නැහැ කියන එක. ඒ හරියේ. ඒකෙන් නිරීක්ෂණ ගත්තා මුකුත් නැතිව ඇති. කමන්න යම් බලාගෙන යන් කියලා. ඉතින් හිමීට අඩියෙන් අඩිය හිමීට අපි පාරට ලං කරා. පාර ලං කරලා 12 ක්ලෝමේක දාන්න තැනක් නැහැ මෙතන ගිහිල්ලා. පොළව තනිකර කට්ට පොළව. කට්ට පොළව හරන පීජෙන් හරන්න බෑ. තස් ගාන පස්සේ කියන උඩට. අපි බැජි කවුද මේ කුමාරසිරිය කිව්වා මේ හරියන්නේ නැහැ බජියා මේ පස හයියයි දාන්න විදියක් නැහැ කියලා. ඊට පස්සේ අපි ආයේ ඉතින් හිමීට දකුණු පැත්තට පොඩ්ඩක් ගියා. දකුණු පැත්තේ බලද්දී පොඩි තෙතමනේ වගේ කියන පොම්බස් වගේ පස පොළව. ඒ එතන ප්ලෑන් කරා එතන හුඹහට දාමු කියන එක. හුඹහ කැඩුවොත් හුඹහ උදේ වෙනකොට හුඹහ බැඳලා ආයි. වතුර ටිකක් දාලා හුඹහ බැඳිනවා වේව. ඒක නිරීක්ෂණය කරත්තා මේ 12 කේම් එක 12ට කැපුවා අපි හතරස් කොටුව. මේ හුඹහ කපන්නේ රෑ පාර දෙන් මේ හතර දෙනා ඉන්නේ අපි හතර දෙනා වෙන කොහෙන් ආවද පේන කෙනෙම ටාගට් එක. හතර දෙනා කැපුවා මේ හුඹහ. හුඹහගේ ලොකු හුඹහ නේ නිකන් පොළොව නිකන් දිගට ගිය හුඹහ තිබ්බේ. ඒ හුඹහ කඩලා ඒගොල්ලෝ උසර ගිය හුඹහ කඩලා ඒක දිගට ගිහිල්ලා වුණාට. දිගට ගිහිල්ලා හුඹහ කැඩුවා යටට කඩන්නේ මේ. උඩ නෑ ඒක. උඩ කියන්නේ අඩියේ අඩියක් විතර පාරෙන් උඩට වගේ තියෙන හුඹහ. මේ යටරත් එක්ක පොළොව හාරනවා. පීයෙන් කල්ලා ඒක ගහන්න බෑ ටක් ගන්නවා. එනවා හුඹහයි තෙතමනෙත් එක්කලා ඒක කැඩිනවා ටික ටික. කැල්ලා ෆස්ට් එක එහෙම එක තැනකට අරගෙන 12 කේම් එක එහෙම ඇතුළට බැස්සුවා. ඇතුළට බස්සලා ෆස්ට් එක අරන් හිමීට දාලා උඩින් ගාන්න හඳ අරන්ගේ වතුර බෝතලෙන් වතුර චුට්ටක් දාලා පස පොඩ්ඩක් තෙත කරා. පස තෙත කරලා ගෑවා මේ හුඹහේ ෆස්ට් එකෙම කේම් එකේ ගෑවා. දැන් කේම් එක වැහිලා තියෙන පස් වලින් ගාලා හුඹත් වෙනලා උදේ වෙනකොට අනිවාර්යෙන් ඔක වේව ඔක බදිනවා අතන. කී මේක අපි නිරීක්ෂණය කරගෙන 12 කේම් එක වැල්ලුවා. ඉතුරු කේම් එක දෙක දාන්න තැනක් නැහැ දැන්. ඒ පස කපන්නම් බෑ. ඒ දෙක වැල්ලුවේ වලන්න කියන වලන තැනක් නැහැ අපිට. දැම්මොත් ටාගට් එක අපේ ටාගට් එක ඒගොල්ලන්ට. ඉතින් රිමෝට් එක ගහන මීටර් 100 දුර තියාගෙන කේම් එක දැම්මා. ඒ ඩෙඩ් කෝඩ් එක කියන්නේ මේ ඩෙටනේටර් ඔක්කොම සෙට් කරා. මේ අපි එහෙම ඊට පස්සට ආවා. දැන් 12 කේම් එක විතරයි හුඹහැ ගාව තියෙන්නේ. උදේ පාන්දර දැන් රෑ ඇවිල්ලා රෑ අවුලන්නේ. දැන් අපි රෑ ගත කරා. උදේ වෙනකල්ලා හිටියා. උදේ වෙනකොට උදේ 6:00 7 වුණා කියන්නේ එනවා දැන් රූට් කිරින් එක. සද්දේ ඇහෙනවා අපට ඇෙනවා. කෑ ගහගෙන දෙමළින් ඒගොල්ලෝ ඒක දෙක කී කී එනවා. එනකොට මේ ඉස්සරහාම T56 එක්කෙනෙක් අරගෙන මෙහෙම අරන් එනවා T56 ඉස්සරහට. මෙහෙම හරවනවා මෙහෙම කර කර එනවා දැන් බලවල. තව පිටිපස්සේ එන්නේ අපේ ක්ලේම් එකට සෙට් වෙන්න එන්නේ. එනවා එන්නේ නැහැ. තව පිටිපස්සෙන් එන්නේ. එනවා ඉස්සරහට එනවා දැන්. එනකොට දැන් අපි තව ඉස්සරහා දෙන්නෙක් එනවා මේ කැලෑව එජ් එක අයිනට වෙන්න. තව දෙන්නෙක් එනවා පාරේ අයිනේ. පාරේ පැත්තට වෙන්න. එහෙම එනකොට පිටිපස්සෙන් තව බ්‍රාන්ච් එකක් එනවා දැන්. සද්දේ දැන් පද්දෙන් අපි නිරීක්ෂණය කරන මෙහෙම වෙනවා කියලා බලද්දි ළඟට එනකොට කිට්ටුවට එනකොට පේනවා රූට් කේන් එක පිටිපස්සෙන් තව කට්ටියක් එන්නේ මේ නිකන් එනවා වෙපන් මුකුත් වෙපන් අරගෙන පාරේ අයිනෙන් එනවා දැන් පාරේ කට්ටිය පාරෙන් ඒ වගේ එනවා රාමේ රත්නායකව මේ වඩිය ඔක තමයි ටාගට් එක වෙන අපට ටාගට් ගන්න මෙතන ඉන්න විදිහක් නැහැ දවල් කාලේ කොහොමත් ඉන්න අමාරුයි මේක බ්ලාස්ට් කරලා අපි පස්සට යමු කියලා අවුලන්නේ නැහැ සර් කියන ඔයා වැඩේ කරන්න කියලා එයා රිමෝට් එක යාගත්තේ තිබුණේ ඊපස්සේ ගාන්ට අපි ටාගට් එකට උඹහ ටිකක් දිගයිනේ හරියට උඹහට මැදට බංච් එක අරගත්තා දැන් රූට් කේන්ගේ ඉස්සරහට ගියා ඒ කට්ටිය හතර දෙනා ඉස්සරහට ගියා ඒ කට්ටිය අපිට ගන්න ඒ කට්ටිය ටාගට් එක ගන්න බැරි වුණා හතර අනිත් බංච් එක මැදට කොහමරි 10ක් ඉරවයි කොලොම් එක 10 දෙනෙක් ඒ සුට්ටක් මැද හරිය බංච් එක දෙනවා අනිත් කට්ටිය දෙපැත්තට විසිරිලා දැන් ඉස්සරහ කට්ටිය මැද බංච් එකයි තව කට්ටිය පිටිපස්සේ හරියට මැද බංච් එක සෙට් එකගෙන මේ උඹහට එනකොටම අර
රිමෝඩ දුන් බ්ලාස්ට් කර බ්ලාස් කරනකොට එතන හුබහේ එක්කම දූවිලි විකාරයක් වුණේ දුමයි දූවිල්ලයි ගොඩා අරය. එතකොටම ලොකු සද්දෙත් එක්කම අපට අර ඉස්සරහගේ රෝඩ් කිරින් කටේ අපේ පැතර ගහන්න ගත්ත. අපි තැන කොතනද කියලා එකොල දන්නේ අපේ පැතර ගහන්න ගත්තා. ඒ රිමෝට් බාස්ට් එකත් එක්කම අපි සෙනිකව ඉතින් පිටිපස්සට ඒක ආව මීට 500ක් පිටිපස්සට ආවා. එනකොටම අපිට ගහනවා මේ දෙපැත්තෙම. එහා පැත්තේ දකුණු පැත්තෙන් තිබිලා තියෙන බංකරේ බංකරෙන් ගහනවා කැලෑ ඇතුළට. අර රූට් කියරින් ගියේ කට්ටියට ඒ කට්ටියට ඇපෙට්ටක් මුකුත් නැහැ. ඒගොල්ලෝ අපිට ගහනවා අපේ පැත්තට. කැලෑවට ගහනවා. ඒ කියන්නේ පැඩ් ගවුන් ගහනවා ඒගොල්ලෝ. LMG කරන් ගිය කෙනෙක් හිටිය LMG පැඩ් ඩවුන් දාලා ගහනවා මේ බිම දිකට කර 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 කරලා ෂොට් යනවා දැන්. යටින්. ඒ වුණා අපේ පිටිපස්සේ තමයි ෂොට් එන්නේ. අපි ඉස්සරහට වට ඇඩ්වාන්ස් වෙලා ආවිල්ලා. ඒ වෙලාවේ ඊට පස්සේ අපි මේ එතන දුම් විකාරය කියන්නේ එතන පේන්නේ නැහැ පළාතම. ඒ තරම් විශාල ඩාං ගන්න සද්දයකුත් එක්ක තමයි දුමයි අර හුඹහේ තියෙන පස් ගොඩත් එක්කම විසිරිලාගේ එතන කොහොම හරි ඒ බංච් එකේ ආපු පහක් හයක් වගේ ඒ ටිකට. ඒ ටික බංච් එක සම්පූර්ණ විනාශ වුණා. අනිත් කටිර පොඩි තුවාල වගේ වෙන්න ඇති. අපි පස්සට ආවා. පස්සට ඇවිල්ලා මේ සාමිර රත්නායක අපේ කම්ගේසර්ට කතා කරලා කිව්වා මෙහෙමයි ටාගට් එක ගත්තා මේ මේ ටයිම් මේ වෙලාවේ දැන් ගත්තා විතරයි බලන්නයි කියලා. එතකොට يعني LDT රිමෝට් මේ සෙට් වලට මොනිටර් වෙලා තිබුණා මේ එතන පහක් එතන ඩෙඩ් වෙලා තිනවා තව හයක් හතරක් හතර දෙනෙක් විතර වගේ මේ තුවාල වෙලා තිනවා කසෝල්ටි තිනවා මේ කට්ටිය ගන්න එන්නේ කියන ට්‍රැක්ටරේකට වාහනයක් එවන්න කියන එක ඒගොල්ලෝ සෙට් එකේ මොනිටර් වෙලා තිබිලා තියෙන කියලා අපට කිව්වා. ඉතින් අපි ඒක දැන් පාත් දෙක තුනක් අපි පහු කරලානේ ආවේ. ඒතර ආය නැවත යන්නත් පොඩි ඩේන්ජර් එකක් තියෙනවා දැන් මේ පාත් වලින් පැන පැන ආයේ එන්න. ඉතින් අර ඕපන් කැලලක් තියෙනවා පයින්න. ඊට අපි කොහම හරි කිලෝමීටරයක් විතර ආවා අපිට පිටිපස්සට. කිලෝමීටරයක් ඒ කිලෝමීටර එනකොට මේගොල්ලෝ ගහනවා LDT එකෙන්. ගහනවා ආටි ගහනවා 81. 81 ඒකට ටාගට් රෙජිස්ටර් කරලා තිබේ ඒවට අපට 81 ගහනවා ඒගොල්ලෝ. අපි එහෙම ඊට පස්සට ආවා කිලෝමීටර 2ක් විතර පස්සට ඇවිල්ලා රෑ කොහම හරි අපි හබර් එකක් දාගත්තා පොඩියට. හබර් එක දාන් පහුදා උදේ ඕපන් ජංගල් එක පහු කරගෙන ඕපන් කිට්ටුවට එනකන් ආවා. ඒත් ඕපන් එක පයින් විදියක් නැහැ මේ දවල් කාලේ. ඕපන් එක පැන්නේ නැහැ. කොහම හරි අපි රෑ වෙනකන් හිටියා. රෑ 8 වෙනකල්ලා. රෑ 8ට විතර තමයි අපි නැවත ඕපන් එක පැනලා ඕපන් එක පයින්කොට මෙතන පාත් එක ආයි. ඒකත් ඩේන්ජර්. රෑ හින්දා ගැටලුවක් නැහැ. ඒගොල්ලෝ රෑට වැඩිය මූමන්ට් නැති හින්දා රෑ තමයි අපි ඕපන් එක පැන්නේ. ඕපන් එක පැනලා පාත් එකත් පැනලා මීටර 500ක් විතර වගේ පාත් එකට දුර තියලා අපි නැවත හාබර් එක දාගත්තා රාත්‍රී කාලේ. ඊට පස්සේ පහුදා උදේ තමයි අපි එයාපොස් ලයින් එකට කිට්ටු කරේ. එයාපොස් එකෙන් ඇවිල්ලා තිබ්බා OP එකක් අපිට කියලා දී ඒගොල්ල අපිට කිව්වා යන්න කලින් මෙතන OP එකක් තියෙනවා ඔපිට කියලා යන්න කියලා. අපි එතන කෙලින්ම ආයි නැවත හිට් උනේ කෙලින්ම ඒගොල්ලන්ගේ OP එකට. ඒගොල්ලන්ටත් ඩේන්ජර් අපි මේ අපිට ගහන්නේ ගහයිද කියන එක. ඒගොල්ලොත් බය නින්නේ. දවල් කාලේ හින්දා අපි කතා කරලා ආවේ මේ අපි SF එකෙන් එන්නේ කියන එක ඒගොල්ලන් දැනුවත් කරා. ඊට පස්සේ අපි OP එකට ගිහලා OP එකෙන් මේ ඒගොල්ලන්ගේ පාත් එක දිගේ තමයි නැවත එයාපෝස් ලයින් එකට ආවේ. මේ 2007 අගභාගය යන්නේ මඩු. 2007 අගභාගය කියන්නේ අගෝස්තු සැප්තැම්බර් වගේ වෙන කාලෙදී මඩුපල්ලි අපිට මඩුපල්ලි පෙරේතම්පනේ ගම්මානේ අපිට අතපත් කරගන්න තිබුණේ නැහැ. LTT ක්‍රියාකාරකම් වැඩිම ස්ථාන තමයි මේ පෙරේතම්පනේ මඩුපල්ලි ප්‍රදේශ. ඉතින් මේ අවස්ථාවේදී අපිට ඇල්පා කියන්නේ අපි වන්න සෙප් එක ස්ථානගත වෙලා තිබ්බ මඩු හන්දියේ මඩු කියන්නේ මන්නාරම් හන්දියේ මන්නාරම් මඩු මඩුපල්ලි වලට යන තුමන් හන්දියේ මේ අවස්ථාවේදී කියන්නේ මේ එතකොට අපිට ක්‍රියාන්විත රාජකාරිය ඉදිරියට තිබ්බ මේ පෙරේතම්පනේ ගම්මානෙට අපිට කියන්නේ LTT එකෙන් ලොකු ක්‍රියාකාරම් වෙන ස්ථානයක් නිසා අපිට එය මුදා ගැනීමේ අරමුණ තමයි ගොඩක්ම තිබුණේ සෙප් එකට. ඔය අතර ඉතින් අපේ ඇල්පයි කියන්නේ වන්න සෙප් එකේ ඇල්පයිකට ඇතුලේ ටීම් එකක් කවුරුත් නැහැ ඔක්කොම එළියේ. ඒ මේ හැමතැනම යන්නේ මේ ගිහිල්ලා ටාගට් එකක් බලාපොරොත්තු වෙන ඉතින් කියන්නේ ක්‍රියාන්විත ඒට බැස්සර පස්සේ අනිවාර්යයෙන් ටාගට් එක ආරම්භ තමයි එන්නේ. මෙහෙම ඉන්නකොට ඇල්පා 3 එකේ අපි කැප්ටන් කුරුදෙක්ව අපි 8-man ටීම් එකට ටාස්ක් එක වුණේ මේකේ පෙරිය තම්බනේ තිබුණේ ගම්මාන්ට මෙහා වැවත් එක්ක බන්ට් එක තියෙනවා. බන්ට් එකේ දකුණු පැත්තට ගිහිල්ලා නිරීක්ෂණයක් කරගෙන ටාගට් ගන්න පුළුවන් නම් ගන්න නැත්නම් නිරීක්ෂණය අරගෙන අපට එන්න තිබුණේ. මේ අවස්ථාවේ ඉතින් අපි ක්‍රියාන්විත පටන් ගත්තා නැවිගේටින් කරේ මම කැප්ටන් කුරුදෙක්ව උපාලි පුස්පේ ඒත් තව 8 දිනක් හිටියා මට නම් ටික පොඩ්ඩක් දැන් මතක නැහැ දැන් පෑයන කාලයක් වෙනවා.
පටන්ගත්ත කියන හවස හවස අපි ජංගලට බැස්සේ පහ හතරට විතර හවස හතරට විතර බැස්සේ හතරට ගිහිල්ලා රාත්‍රී කාලේ අපි පොඩි හාබරයක් කිලෝමීටර 2ක් විතර වගේ ගිහිල්ලා හාබරය අදාගත්තා. ඔවුන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණ වෙනවද කියන එක ඇහෙනවත් එක්කම ඒත් ඉතින් සද්ද බද්ද මුකුත් නැහැ. රාත්‍රී කාලේ ගත කරා ඉන්න බැහැ. ඉතින් මදුරු හොෝගාර හැමතැනම ඒත් මෙන් ටීම් එක ඉතින් එක තැනක වගේ පොඩි ජංගල් කෑල්ලක දාගෙන හය වුණා කියන්නේ ඉතින් අපි ඊට කලින් කෑම කාලා එහෙම ගියේ අපි කැම්ප් එකේ. රාත්‍රී කාලේ ඉතින් හිටිය වතුර විතරයි. එතකොට උදේ පාන්දර එළුණා. එළිලා ඉතින් එළි වෙන ලයිට් එක වැටිගෙන එනකොට නැවත හිටපු තැනින් අපි ඩග්ගල මිසින් එන්න ගත්තා. මොකද මේ ඒරියා එක ඉතර අපට දැන් ගියා ගිහිල්ලා වුණාට නැවත ඒගොල්ලන් ක්‍රියාකාරම් වැඩි ස්ථාන හින්දා අපට ගොඩක් මේ තිබුණා තෙට් එක පටන් ගත්තා. ඔහොම ඉතින් කැප්ටන් කෘතුවක්ව බඩි මෙත මේ හරිය ඩේන්ජර් ප්‍රදේශයක් යන්න ඕනේ බලාගෙන නැවිගේට් කරාට කමන්නේ යන්න තනිකරම නිරීක්ෂණය තියෙන්න ඕනේ කියන එක. මෙහෙම අපිට ඉතින් උපදේශ දුන්නාට පස්සේ ඉතින් මං කිව්වා අවුලක් නැහැ යන් කියලා. ගත්ත අරගෙන යන්න ගත්තට පස්සේ යන්න කියන්නේ පොඩි ජංගල් පැත්තුයි ඕපන් කැලි එක තමයි තියෙන්නේ. දැන් මේ වැවත් ඉස්මත් එත් එක්ක වැව් බන්ට් එකට යන්න කියන්නේ යන්න විදිහක් නැහැ මේකට. පේනවා දැන් වැව් බන්ට් එක උසයි. අපි පල්ලෙන් යන්න තියෙන්නේ කියන්නේ පොඩි පොඩි කටුපඳුරු සහිත ප්‍රදේශය. මෙහෙම යන්න පටන් ගත්ත කියන්නේ පොඩි ටික ටික ලං කරා. ලං කරාට පස්සේ මේක දැන් ලං කිලෝමීටරයක් විතර මං ලං වෙනකොට සද්දේ වම් බාරසේ. ඒ කියන්නේ බන්ට් එකේ සද්දේ එලිටින්ගේ සද්දේ කෑ ගහනවා. අරේට පය කරන ටට්ටක් ගාලා ගහනවා. ආය අනිත් පැත්තෙන් ගහන ටට්ටක් ගාලා බන්ට් එකේ. මේ බන්ට් එකේ තමයි එපෙට් එක වැඩි යන්න බෑ කිසි කෙනෙකුට. අරෙන් ගහනවා බන්ට් එකෙන් ගහනවා. කොහොමකට කැප්ටන් කෘතවක කිව්වා මේ බඩි හරියන්නේ නැහැ මේක මේ ඩේන්ජර් ප්‍රදේශේ. මේ අපිට ටාගට් එකක් ගන්නත් අනිවාර්යෙන් ගන්න ඕනේ. අපි රෑට යන් කියලා. රෑ කාලේ දැන් හවස වෙනකන් අපි දැන් පොඩි ආ ජංගල් කැලේක දවල් කාලේ ගත කරා. මෙහෙම ගත කරගෙන රාත්‍රී 6:00 7 විතර වගේ කාලෙදී යන්න පටන් ගත්තා. මේ රෑ යන්නේ දැන් පේන්නේ නැහැ. පේන කියන්නේ පේනවා. පේනකොට මේ බට්ටු දානකද මයිස් දාලාද කියන එක අපිට පේන්නේ නැහැ. වැලි පොළව තියෙන හිමීට යනවා දැන්. කට්ටිය අල්ලගෙන යනවා. මෙහෙම කරලා කිලෝමීටර් මීටර් 500ක් වෙනකන් අපි බන්ට් එකට ලං කරා. බන්ට් එකට ලං කරලා දැන් මේ රෑ 12 විතර වගේ. රාත්‍රී 12 රෑ 12 විතර වගේ එනකොට අපි ලං වෙලා විනාඩ 500ක් විතර වගේ සද්දෙන් අපි කියන්නේ මීටර් 500ක සද්දේ වගේ කියන එක. ඒ කැප්ටන් කෝටියක් වුණා අපි බඩිය මෙහෙම ඉමු මෙතන. තාට යා ලං කරලා වෙන ඩේන්ජර් වැඩි නෝ බට්ටු දාලා තියෙනවා ටැපින් දාලා තියෙනවා. ටැපින් ගත්තම දැන් මගේ ටැපින් එකත් ගියත්තේ 81 එක එක බ්ලාස්ට් එක ලොකු බ්ලාස්ට් එක. ඒ වගේ බ්ලාස්ට් ඇති කියන එක තමයි පරමාර්ථය. ඒතර මම තුවාල ඇතුණු මොකුත් නැහැ. දන්නේ නැහැ එහෙම එකක් තියෙනවද නැද්ද කියන එක. ඒගොල්ලන්ගෙන් අපිට කලින් ඉන්ටර්ග්‍රේට් ආවා මේ වගේ දේවල් තියෙනවා කියලා. ඉතින් ඔහම ඉන්නකොට අපි රෑ එහෙම මෙතන හිටිය උදේ එළියෙ කළා දැන් මේ දැන් දවස් දෙකක් එතන හිටියත් තුන්වෙනි දවසේ දැන් දවල් දවසේ පොඩි කියන්නේ මේ පොඩි කැනපි ජංගලයක් කියන්නේ කටුපඳුරු සහිත කැනපි ජංගලයක්. ඕකේ ස්ථානගත වෙලා දවල් අපි නිරීක්ෂණය කරා මේක දැන් මේ සද්දෙත් එක්ක මේක මොකද කරන්නේ කියන එක. ක්ලේමෝ අපි අරන් කොහොමත් ස්ටෑන්ඩ්බයි අපි අරන් යන්නේ. අරන් ගිහලා තිමේ ක්ලේමෝ ටික දාලා මේ බංක් ඒ කියන්නේ ඩිෆෙන්ස් එකට මේ කියන්නේ ඒගොල්ලන්ගේ බන්ට් එකට වැව් බන්ට් එකට දාලා එමු කියනක රාත්‍රී කාලේදී අපි යන් කියලා හතර දෙනෙක් තීරණය කළා. දැන් ඔහම නතර කරලා හිටියා තුන්වෙනි දවසේ උදේ පටන් ගත්තේ. උදේ නතර වෙලා ඉඳලා රාත්‍රී 7 වුණා කියන්නේ අපි හතර දෙනෙක් යන්න කැප්ටන් කෘතවකුයි මායි පුස්පේයි සේනාරත්න කියලා හිටියා කැප්ටන් කෘතවක බඩියෙක්. එයයි එයාට තිබ්බේ LMG අවිය. ඉතින් ඒකත් අරගෙන අපි ගියා බන්ට් එක කිට්ටුවට. බන්ට් එක කිට්ටුවට යන්න බෑ දැන් මේ රෑ යන්නේ ඩේන්ජර් කියන්නේ සද්ද වැඩි. එල්ටිටින් කෑ ගහනවා අරෙන් පය කරනවා. වම් පැත්තෙන් පය කරනවා බන්ට් එක එහා පැත්තෙන්. මේ පැත්තෙන් සද්ද කියන්නේ කෑ ගහන සද්ද විතරයි. කතා කරන සද්ද ඇහෙනවා. දුම කියන්නේ දුම දාලා තිනවා කියන්නේ මොනවා හරි පුච්චන සද්ද ගඳ එනවා. ඒගොල්ලෝ මේගේ ක්‍රියාකාරකම් බලද්දී ඒ හරියට මේ කිට්ටු වෙන්න බෑ අපට බන්ට් එකට. ඒ තරම් බයක් කියන්නේ අපිට බයන්නේ දැන් මොනවා වෙයිද කියන එකට. මෙහෙම යනකදී කොහොම හරි කිට්ටු කරා කියන්නේ මේ මීටර් දැන් 100කට කිට්ටු කරා අපි රෑ දැන් 10:00 විතර වගේ. පොඩි කැප්ටන් කෘතේ කිව්වා 10:00 11ටක් කිට්ටුයි බඩි කිට්ටු කරන්න ළඟ කියන්නේ දැන් බඩ ගාගෙන යන්නේ මේ මීට. මෙහෙම අතින් හාර බඩ ගාගෙන තමයි දැන් මේ කිට්ටු වෙන්නේ බන්ට් එකට. ඒ තරම් යන්න බෑ. දැන් කැප්ටන් කෘතේ කිව්වා ඉස්සරහා
මම දෙවිරිට යනවා අනි දෙන්න පිටි පස්සෙදෙන්. දෙපැත්තෙන් යන්න දන්න තව මොනව තියනො දන්නේ ඒක පාර යන්න එක පාත්තයක් හදාගෙන පැප්‍රතුවක් ෘතයක ඉස්සරහා දෙවිනට මයි යන්නේ. එයා ඇති අර මෙම අතින් හාර 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 අතින් නිරීක්ෂණය කරන මෙහම අත ස්තරට දානවා හාරනවා ඉස්සරපොඩ්ඩක් බල නොමනව තියක අපිට යන්න පුළුවන් පරතරේ හදාගන්න. මේම හදාගෙන හදාගෙන මේ බන්ටක ළඟට යනකම් ගිය දැන් හතර දෙන බන්ටක ළඟ බන්ටකත් ඉතින් ඒ අතගාගෙන තමයි ඉතින් අපේ නිරීක්ෂණය කරන්නේ. දැන් පේන්නේ ඉතින් කරුවලයි රෑ 10 11 12 වෙනකන් කියන කරුල්ම වෙලාව. පේන්නේ ඒගොල්ලොත් ඉතින් ඒ හිතන්නේ නැහැ මේ 12ට විතර රෑ ඉන්නේ කියලා රෑ කමන්නේ කවුද ගමන් කිරීම කරන්නේ කරන්න අමාරු නිසා. රෑ 11 මාර්ට් විතර දැන් බන්ටකේ අපි. ඒගොල්ලෝ ඒ බන්ටෙන් එහා පැත්තේ අපි බන්ටකේ මේ පැත්තේ. දැන් අත ගාගෙන කියලා කිසිම මිනිස් අපට අතට මුකුත් අහුන්නේ නැහැ. දැන් කිය කර කර යන වෙලාවේ දැන් බන්ටක ළඟට කෙට්ටු කරා බන්ටේට කියලා බන්ටෙන් එහා පැත්තේ LTT එකේ. මේගොල්ලන්ගේ සද්දේ කියන්නේ වෙපන් සද්දේයි එහෙනම් තිබුණාට කුටු කුටු ගන්න සද්දේ විතරක් එනවා කියාකාරකම් මුකුත් නැහැ රෑ 12 වගේ ටයිම් එකට. ඉතින් කැප්ටන් කුරුදයක් වගේ බඩි මෙතන අපි ක්ලේම් එක සෙට් කරමු රිමෝට් එකෙන් ගහමු මීටර් 100ක් රිමෝට් එක වදිනවා. ක්ලේම් එක ගහමු කියලා. අවුලක් නැහැ යන් කියලා එයාම ගිහිල්ලා එයා දැන් බන්ට් එක චුට්ටක් හාරනවා. බන්ට් එක හාරලා හාරලා පීයෙන් හැරුවේ. හාරලා 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 ක්ලේම් එක යටට දාලා උඩින් දැම්ම පස් චුට්ට දාලා වතුර චුට්ටක් දැම්ම මේ අර නැවත භූමියේ තිබ්බ යථාදත්තයට උදේ වෙනකොට හැදිලා. එහෙම කරපුවාම ඒ 12 කේමෝ එක දැම්මා පොඩි හතාමා කේමෝ දෙකක් දැම්මා තව. ඉතින් එහාට අපිට දාන්න යන්න විදියක් නැහැ. ඒ කියන්නේ රෑ කරුවල වැඩිකමට මේ ඒරියා එක අපිට ඩේන්ජර්. එහා පැත්තේ ඉතින් සතුරා අපි මේ පැත්තේ. කොහොම කළා අපි හිමීට හිමීට ආයෙ ගිය පාරෙම නැවත මේ පිටිපසර එනවා ටික ටික ඇදි ඇදි බඩගාගෙන එන්නේ. නැගිටගෙන එන්න විදියකුත් නැහැ. ඔහොම කියන්නේ දැන් පිටිපස්සේ බඩියර රෝගේ දුනම ඌ හිමි පිටිපස්සේ කොල්ලා පිටිපස්සට යනවා. එහෙම ටික 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 පිටිපස්සට ඇදෙනවා. කොහමද මීටර 100ක් විතර වගේ අපි පිටිපස්සට ආවා. මීටර 100ක් කියලා පොඩි කැනපි ජංගල් එකක් බලලා මේ අපි හතර දෙනා අනිත් හතර දෙනා පිටිපස්සේ. හතර දෙනා ස්ථානගත වෙලා පිටිපස්සට කිව්වා අපි මේක ගැහුවොත් සෙනික වෙනවා බඩුව අදාගෙන බබ්බෑරින් එක දාගෙන ඉන්න කිලෝමීටර 2ක් යන්න කියන එක අපි කියලා එතන බීපින් එක දීලා ආවේ. දැන් එනකොට දැන් උදේ එනකන් හිටියා. උදේ කොමාරි 6:07 විතර වෙද්දී තමයි අපි බ්ලාස්ට් එකට එන්ටර් වුණේ වෙලාවේ. ඒ වෙලාවේ LTT එකෙන් ගොඩක් කට්ටිය දැන් බන්ට් එකට එන්නේ. මේ බන්ට් එක උඩ දිග එනවා අරහේ ඉඳලා මේ කැමරයි මොන හරි අරගෙන එන්නේ දෙන්නෙක් එන දෙපැත්තෙන් පොල්ලක් දාගෙන මේ මැදින් මොන හරි බරක් අරගෙන එන්නේ. අරගෙන එනවා තව කට්ටියක් නිකන් වෙපන්ස් අරගෙන එනවා. දැන් බන්ට් එක දිගේ එන්නේ. ඒගොල්ලන්ගේ පැත්තෙන්. උඩම නෙමෙයි ටිකක් යටින් එන්නේ. කඳ ඉන මට්ටම් අපට පේනවා දැන් එනවා. මේ වෙනවා ඒවිල්ලා එතන පොයින්ට් එකක් තිබිලා තියෙන මේ අපි දැන් ක්ලේම් එක දාපු තැන පල්ලේ පොයින්ට් එකක් තිබිලා තියෙනවා. ඉතින් ඒ තරම් අමාරු රාජකාරියක් අපි එතනට ගිහිලා තියෙන්නේ. දවල් දවසේ කවදාකවත් යන්නේ නැහැ යන්න විදියකුත් නැහැ. අනිවාර්යෙන් ගහනවා අපට. රාත්‍රී කාලේ 12 විතර වගේ කියන්නේ ඒගොල්ලෝ අසරණලා කියන්නේ නිදා ගන්න වෙලාව අමාරු වෙලා ඔක්කොම නිදා ගන්න වෙලා ඒනට අපි අවදි වෙලා මෙන ඩේන්ජර් රාජකාරියක් එතන අපි කරේ. අපි හතර දෙනා. ඇත්තට අපිට දැක්කම අපි ඔලුවට ගහන්න අපි බොඩි ආම හෙල්මට් මුකුත් දාලා නැහැ. පැක් එක ඒ ටික විතරයි අපේ. ඉතින් අපි එතන කේම එක දාලා එතනට එනකල්ලාම ඒගොල්ලෝගේ ඉතින් නිරීක්ෂණයක් මුකුත් තිබුණේ නැහැ. ඒගොල්ලන්ගේ අර තෙහෙට්ටුවත් එක මොකක් හරි වෙලා ඇති. ඒ කට්ටිය ඩවුන් දාලා හිටියේ හින්දා ක්ලේම් එක අපි හතමාර විතර වෙන ටයිම් එකට දැන් කට්ටිය එනවා. ආපු හැටි මෙතන බංකරේ මෙතන දැන් ක්ලේම් එක පිටිපස්ස හිටගෙන කට්ටිය. දන්නේ නැහැ මේ තියෙනවා කියලා. ඒ තරම් කැසේ එක දාලා තිබුණේ හොයන්න බෑ. ඉතින් හිතන්නේ නැහැ මෙතනට ඇවිල්ලා දායි කියලා. කැසේ එක දාලා තිබුණේ කැප්ටන් කුරුදයක් ඔක්කොයි බඩේ මොකද කරන්නේ ගහමු නේද කියලා. ගංකෝ ඉතින් ගහලා ගහලා සෙනිකෝ යන් කියලා. ෆයර් කර කර ඉන්න ටයිම් එකක් නැහැ කියලා මෙතන. ඇයි අරේ ඉන්ස්ටන්ට් එක වැඩි එතන. ඒකම කැප්ටන් කුරුදයක් ඔක්කොයි ගහුවා රිමෝට් එක ඕකේ කරා. අතන පසුයි දුමයි සද්දේ විතරයි වෙන කිසිම දෙයක් නැහැ. විශාලම සද්දයක් ආවේ සද්දේ දුම මහා ලොකු දුමක් ආවේ. ඒ කියන්නේ දූවිල්ලත් එක අර පස් හැරිච් එකත් එක්ක ඒකම සද්ද මුකුත් නැහැ. ග්‍රාං ගන්න සද්ද විතරයි එතන. සෙනිකෝ අපි පිටිපස්සට ආවා අපට කරගියා කියන්නේ ආවා එනකොටම වම් පැත්තේදී පොයින්ට් වලින් අපට ගහන්න ගත්තා. يعني අපේ පැත්තට ගහන්න කි අපට කිව්වේ නැහැ. අපේ පැත්ත දැන් දවල් මේ. දැන් දවල් 7:30 කියන්නේ එළිය හොඳට එළියයි. ගහන්න පටන් ගත්තා අපි මූමන්ට් මුකුත් ඒගොල්ලෝ දැක්කේ නැහැ. එනකොට අපට ගහව LMG ලොකු බරාවි දාලා ගැව්වේ. MPMG එකකින් දාලා ගැහුවා දරතරතර ගාලා ගස් ගලවගෙන යන්න. ඒතර අපි කිලෝමීටරයක් ඇවිල්ලා විතර පස්සට ඇවිල්ලා මේ ගහනවා දැන්.
ගහනක අපි කිලෝමිට අපේ අනි පෝමටීම අපි ලිංක ලිංකුණා ලිංකලා එයාල බැබෑන දාං හිටියේ සෙනක ආය කිලෝමිට දෙයක්කරයි පසරවා. ඒනකොට දිහිට පස්සේ කතා කර අපි මෙහම මෙතන ටාකට්ටකට ටාකට්ටයක් ගත්ත බලන්න කියලා බල පසේ එහෙන් කියල දුන්න මෙතන දකුණු බන්ටක දකුණු පැත්තර පෙහර කෙල්ල කල අප ගොඩක් කටේ මැල්ලා කියන එක විතරක් කිව්ව අපට ගොඩක් කටේ මැල්ලකින කීදනද තුවාල වෙච්ච කීද නැද කිනක අපට කිව නෑ. ගොඩ අපේ කටේ මැරණ කෙනෙක සෙට්ටෝට මොන්ට උනා කියලා කිවවා එල්ලිටගේ සෙට්ටෝලින් මොට වනාට වසේ අපි හිමීට අපි ඒරියයකට පල්ලම් බැස්ස අපි. ඉව ඔස්සේ ගොස් සතුරු මරමස්ථාන විනාස කරමින් ආරක්ෂිත වැටෙන් කිලෝමීට ගන්නාවක් තුරට ගොස් කළ මෙහෙුම් රැසක් මෙලසපි අද ජනගත කරන්න. මේ ක්‍රියාන්විත තුළදී රනක්ෂිතයට පත් රණවිරුවන් වෙඩුවෙන් ශ්‍රී ලංකා රජය යුද හමුදාව එලසින්ම රණවිරු සේවා අධිකාරිය තමන්ගේ රාජකාරිය අකුරටම සිදු කරමින් කෘතිම පාද සහ විශේෂෙන්ම අභිමන්සල වැනි රණවිරු සේවා මධ්‍යස්ථාන පිහිටුවමින් යුදය සඳහා දායකත්ව ලැබූ රණවිරුවන් ආරක්ෂිත කිරීමට ඔවුන් දායකත්වය ලබා දෙනවා. ඒ අතරේ වනස සත්කාර සමගින් එකතු වෙමින් වනස බලන ප්‍රේක්ෂකයන් මේ රණවිරුවාගේ කැපකිරීම මත මේ වැඩසටහන වෙනුවෙන් පෙළගැසී කෘතිම පාද ලබා දෙනටත් අපේ ආදරණීය ශ්‍රී ලාංකිකයන් කටයුතු කරනවා. විශේෂයෙන්ම මේ රටේ අනාගත උදෙසා කැපවුණු රණවිරුවන් වෙනුවෙන් කරන පරිත්‍යාගයක්. ඒ මතයි කෘතිම දෙපා යුගලක් ඔබට අරන් දෙන්න. විශේෂයෙන්ම ගුණාත්මක බවින් වැඩි ජර්මනිය සිට ආනයනය කරන ලද ඒ වගේම ටයිටේනියම් ලෝහයෙන් මේ සන්ධි නිර්මාණය කොට තිබෙන්නේ. එනිසයි මේ පාදයක මිල එතරම් වැඩි වෙන්නේ. ඔබේම දුරකථන අංකය අපි ලබා දුන්නා. ඒ වගේම ඒ අදාළ නම නොකියන ප්‍රේක්ෂකයා ඔබට දෙපා යුගල අරන් දුන්නා. තවත් ප්‍රේක්ෂකයන් කිහිප දෙනෙක් ඔබට උදව් කළා. ඒ උදව්ව මත පමණක් පාදක නොවේ අහසට දත නියවා නොසිට මේ කරන කාර්ය අපි නිරන්තරයෙන් මගේ කරනවා. ඔබ කරන වැඩ අපි දුටුවා. දෙපා හිමි අයට එය ආදර්ශයක්. එලෙස මතක් කරමින් වැසිබර කාලගුණයක් රටටම ගංවතුරු තත්ත්වයක් දැන් පහව යමින් පවතිනෝ. ඉතින් මේ වැඩසටහන පටිගත කරන්නට අද අපි මීරිගම පාරේ අබේපුස්ස මේ මා ඔය අසබලට අපි ආවා. දැන් සමුගන්නට කාලයයි. බොහොම ස්තුතියි.